ළමයි ඇහෙනවද? ඔව් සර්. හරි, ගීමෙත් ඉන්නව මට ඉන්න ළමයි නම් නම් කියද්ද ගීමෙත් ඉන්න නේද? තාකව දෙන්නේ. පසන් ඉන්නව නේද? හරි, පසන් ඉන්නවා. එතකොට යසෙන්දු, යසෙන්දු ඉන්නවනේ. හරි, හිරුනි. බිනුක පුතා තාම නැහැ නේද? බිනුක ප්‍රමෝත්, බිනුක පරක්කු, බිනුක කමන. අපි බිනුක එනකම් පුතාට චුට්ට මතක් කරන ගී සතිය පාඩ පොඩ මතක් කරමු බලන්න. මොනවද අපි ගී සතිය කරේ? ප්‍රත්‍යක්ෂ පාඩමේ ප්‍රත්‍යක්ෂ තුනක් කියලා දුන්නා මම ඔයාලට. ප්‍රත්‍යක්ෂ තුන, ප්‍රත්‍යක්ෂ පහක් කියලා ඔයාලට ඉගෙන ගන්න ඔයාලේ සිලබස් එකේ. ප්‍රත්‍යක්ෂ පහක් තියෙනවා. මේ ප්‍රත්‍යක්ෂ පහෙන් තුනක් දැන් කරලා තියෙනවා. අපි අන්තිම නවත්වේ බිනුක මේ තුන්වෙනි ප්‍රත්‍යක්ෂ නේද පුතා? හතර කරේ නෑ නේද? හතර කරේ නෑනේ. තුනනේ උදාන්ති වෙකරේ තුනනේ. හරි, හොඳයි. මම කිව්වා ප්‍රත්‍යක්ෂ පහ මම ගන්නවා කියලා. හැමෝගෙම කටවාඩමේ තියෙනවා ප්‍රත්‍යක්ෂ පහ. ලොකු දෙයක් නෑනේ. ඔව්, මට කියන බලනකොට මතක් කරමු ප්‍රත්‍යක්ෂ පහ. ඵලයේ ප්‍රත්‍යක්ෂ මතක් කරන්න. මොකද්ද ඵලයේ ප්‍රත්‍යක්ෂය කියන බලන්න. එකම රාශියක සමාන රාශිය අනිකට අන්න. හරි, එකම රාශියක නේද? එකම රාශියක එකම රාශියට මොකක් කරේ සමාන වෙනවා නම් වෙනස් රාශි දෙකක් ඉබේටම අර වෙනස් රාශියක සමාන. ඔබට ප්‍රත්‍යක්ෂ එක. හරි, ප්‍රත්‍යක්ෂ දෙකෙන් කියන්නේ මොකද්ද පුතා? ඉක්මනට මතක් කරමු ප්‍රත්‍යක්ෂ දෙක. ඊට අදාළ ගණනක් හදුවා අපි. ප්‍රත්‍යක්ෂ දෙකෙන් කියන්නේ මොකද්ද පුතා? කටකල් උත්තර කියන්නේ සමාන රාශිවලට සමාන. කොහෙද බිලක විතරක් කියන්නේ? ඈ මොකක්ද ලැබෙන්නද ඉන්නේ? මේ පුළුවන් වෙනවද පුතා නේද? මේ ටික හොඳට ප්‍රත්‍යක්ෂ භාව හොයලා තොලේ තියෙනවා. හරි, ප්‍රත්‍යක්ෂ භාව වලට ඕන නෝ ඔලෙ විභාගයේ අන්තිම වෙනකම්. ඔලෙ විභාගයේ එක්සෑම් වෙනකම් ඕන නෝ ප්‍රත්‍යක්ෂ. මොකද ජ්‍යාමිතියේ මුල් හරිය තීරණය වෙන්නේ ප්‍රත්‍යක්ෂ වලින්. හරි, ඒක නිසා ජ්‍යාමිතිය මූලික සංකල්ප කිව්වොත් හරි. ඒක නිසා මේ ප්‍රත්‍යක්ෂිත හොඳට අල්ල ගන්න. අනිවාර්යෙන් ප්‍රත්‍යක්ෂ පහ පාඩම් කර ගන්න. හරි, අද ඉතුරු දෙකක් කියලා දෙලා අපහසු තියා මොහොම මම ප්‍රත්‍යක්ෂ පහ දෙන්න ඕන පොඩ පොඩක්. ඒක නිසා මේ හරි, ඊට පස්සේ ප්‍රත්‍යක්ෂ දෙක සමාන රාශි දෙකකට මොන හරි තව සමාන දෙයක් තිබුණා පස්සේ අවසාන ලැබෙන ප්‍රතිඵලය සමානයි. හරි, දෙක ප්‍රත්‍යක්ෂ තුනක් කියන එකක් ගලපුවා. තුන තුනේ නික සමාන රාශි යඩු කිරීමෙන් ලැබෙන රාශි සමානයි. අන්න හරි, අන්න හරි. ඒකෙම අනිත්‍යත, අර ඒක කිරීමේ අනිත්‍යත. සමාන රාශි දෙකක් කියන එක x සමානයි y කියලා දිනවා. මේ x සමානයි y කියන දෙපැත්තෙන් අපි එක සමානයි දෙයක් අඩු කරනවා. එතකොට ලැබෙන ප්‍රතිඵලය සමාන කියන එක. පොඩි සරලදයක් තියෙන්නේ. ඒ වෙන දේ තේරුම් ගන්න අමුතුවෙන් කටපාඩම් කරන්න දෙයක් නැහැ. ඵලයෙන් ප්‍රත්‍යක්ෂය කියන්නේ මොකක්ද? ඒ තේරුවට ගා ඊට පස්සේ ගලපලා කියන්න පුළුවන්. දේවුන්තර ප්‍රත්‍යක්ෂයෙන්ද වෙන්නේ මොකද්ද? අන්නේරිය ඔළුවට ගණිතයෙන් ගලපලා කියන්න පුළුවන්. දෙක ඇතුළ එක වගේ. අර දෙවෙනි එකට එකතු කරනවා, තුන්වෙනි එකට අඩු කරනවා. හරි. දැන් අපි හතරෙනි එක. ලියන්න අද අපි ප්‍රත්‍යක්ෂ හතරෙන් හතරෙන් ප්‍රත්‍යක්ෂයෙන් පටන් ගන්නෙ. ලියන්න ප්‍රත්‍යක්ෂ හතර. ප්‍රත්‍යක්ෂ හතර. ප්‍රත්‍යක්ෂ හතර. ප්‍රත්‍යක්ෂ හතර.
අදමං වලට කියලා දෙන ප්‍රත්‍යක්ෂ හතර. හොඳයි. ප්‍රත්‍යක්ෂ හතර. මම කෝරෙන් ඊ සත්‍ය දැන් ඔයගොල්ලෝ මෙහෙමයි පොත දැන්. අපි අද එනකොට පන්තියට ඔයගොල්ලෝ මොකද කරන්න ඕන? කරන්න තියෙන පාඩම් කොටස පිට බලාගෙන ඉන්න ඕන. එතකොට තමයි ඒ පාඩම් කොටස හොඳට තේරෙන්නේ. හරිද? දැන් මම ගිය සතියේ නවතු දාන තියෙනවා ඉතින් පොඩ්ඩක් ඉස්සරහට අපි කරන්නේ ඒ ටික හොඳට බලාගෙන ඉන්න ඕන. හරි. එහෙනම් බලපොල මේ කියනවා කියන බලමුද ප්‍රත්‍යක්ෂ හතරේ මොකද කියන්නේ? මොකද ප්‍රත්‍යක්ෂ හතර කියලා කියන්නේ? දැන්ලා මේ කියනවා සමානාසමානාසිනුකේ නමනාසම අන්න හරි වෙරි ගුඩ්. අන්න කොහොමද කවුද පිළිතුරු පුදා නේද? අන්න එක මොකද පුදා කියන්නේ? සමාන රාශි දෙකක් තියෙනවා නම් මේ සමාන රාශි දෙක සමාන රාශියකට කරා පස්සේ ලැබෙන රාශි සමානයි. හරිම සරලයි. නේ ලොකු දෙයක් නැහැ. ඔන්න සමාන රාශි දෙකක් තියෙනවා. ඒකේ එකතු කරා පස්සේ ලැබෙන රාශි සමානයි කියලා දෙකයි. ප්‍රත්‍යක්ෂ තුනේදී කියනවා සමාන රාශි දෙකක් තියෙනවා. මේ දෙන්නේ සමාන රාශි අඩු කරෝදී ලැබෙන රාශි සමානයි කියලා ප්‍රත්‍යක්ෂ තුනේ. හරි. ඊට ප්‍රත්‍යක්ෂ හතරෙන් කියනවා ඔන්න සමාන රාශි දෙකක් තියෙනවා. මේ සමාන රාශි දෙක සමාන රාශි වලින්ම ගුණ කරා පස්සේ ලැබෙන ප්‍රතිඵලය සමානයි කියන ඕම් පොඩි දෙයක් කියන්නේ ඒ අර ඔලුවට ගන්නවා ඊට පස්සේ මේක ගලපලා කියන්න පුළුවන් හරි හොඳයි ප්‍රත්‍යක්ෂ හතර හතර කියලා ලියලා පුතා මෙහෙම ලියා ගන්න ප්‍රත්‍යක්ෂ හතර කියන්නේ මොකද්ද කියලා ලියා ගන්න ඉක්මනට කරමු පුතා අද පාඩම ඉවර ඔව් මේක කරලා අපි මේ ඊළඟ පාඩම් පටන් ගන්න පුතා ඉක්මනට කරලා දාමු මේක ප්‍රත්‍යක්ෂ හතර ලියා ගන්න සමාන රාශි වලින් සමාන රාශි වලින් ප්‍රත්‍යක්ෂ හතර ගැන කියන්නේ ප්‍රත්‍යක්ෂ හතර කියන්නේ මොකක්ද කියන්නේ කියන්නේ හරි සමාන රාශි වලින් සමාන රාශි වලින් සමාන රාශි ගුණ කළ විට සමාන රාශි වලින් සමාන රාශි ගුණ කළ විට ලැබෙන රාශිද සමාන වේ ලියා ගන්න බැරුණු ළමෙක් ඉන්නවා කියන පුතා මම ආයි කියන්න ඕනද පසන් ලියාගත්තද පුතා පසන් යසින්දු ලියුද පුතා හරිද යසින්දු ආයි කියනවද සර් ආයි කියනවා හරි ඔන්න ආයි කියනවා අහගන්න හරි ලියාගන්න සමාන රාශි වලින් සමාන රාශි වලින් සමාන රාශි ගුණ කළ විට ලැබෙන රාශිද සමාන වේ හරි හොඳයි පුතා මම මේ ප්‍රත්‍යක්ෂ ගැන පොඩ්ඩක් මෙහෙම කෙටියෙන් හඳුන්වනවා දුන්නු මෙන්න මේකයි මේ කියන්නේ මානෝ දෙයක් කියන්නේ ඔන ඔයාලට දෙනවා A සමානයි B කියලා හරි සිම්පල් A සමානයි B ඔව් A සමානයි B කියනවා හරි මේ සිම්පල් A සමානයි B කියන කෙනා මම කරන්නේ මොකද දෙපසම C වලින් ගුණ කරමු මම මොකද කරන්නේ පුතා දෙපසම C වලින් ගුණ කරනවා කියන්නේ මොකද A සහ B මෙන්න දෙපස කියන්නේ A එක පැත්තක ඉන්නවා අනිත් පැත්තේ ඉන්නවා B මේ දෙපැත්ත මම මොකද කරන්නේ C වලින් ගුණ කරනවා එහෙනම් C
සීගුණ කරන පුතා ඒ වලින් මේ පැත්තේ සමානයි බී ගුණ කරනවා සී වලින් මේ පැත්තේ ආ සමානයි දැන් අපේ ප්‍රත්‍යක්ෂ මොකද ප්‍රත්‍යක්ෂ 490 මොකද වෙන්නේ ප්‍රත්‍යක්ෂ 490 ප්‍රත්‍යක්ෂ 490 ප්‍රත්‍යක්ෂ 490 මොකද පුතා වෙන්නේ මෙහෙම සමාන රාශි දෙකක් තිබිලා ඔන්න සමාන රාශියකින්ම මම ගුණ කරනවා මේ පැත්ත C වලින් ගුණ කරනවා වම් පැත්ත මේක පැත්ත වම් පැත්තනේ මේ පැත්ත දකුණු පැත්ත නේද සමාන ලක්ෂණය මේ පැත්ත වම් පැත්ත අනිත් පැත්ත දකුණු පැත්ත වම් පැත්තත් මම C වලින් ගුණ කරනවා දකුණු පැත්තත් C වලින් ගුණ කරනවා හරි මෙහෙම හරි මෙහෙම ගුණ කරාට පස්සේ ලැබෙන ප්‍රතිඵලයක් අන්න ඒ ලැබෙන ප්‍රතිඵලයක් මොකද්ද අපි ප්‍රත්‍යක්ෂ 4න් කියන්නේ එහෙම ලැබෙන ප්‍රතිඵලයක් අසු අවසානයේ සමාන කිරීම කියන්නේ නේද T C ගුණ කිරීම A කියන එකට C A කියලා යන ප්‍රතිඵල සමානයි B ගුණ කිරීම C කියලා කියන්නේ B C අන්න මෙන්න මේ ප්‍රතිඵලයට ලැබුණ අපේ ප්‍රත්‍යක්ෂ හතරයි හරි ලොකු දේවල් නැහැ හරි මේවා අපි කරලා තියෙන සමීකරණ විසඳනකොට එන්නේ මේ දේවල් මේ ප්‍රත්‍යක්ෂ කියලා වෙන වෙනම අපිට ආයෙ පැහැදිලි කරලා තියෙනවා ජාම් තියෙන මේවා විශේෂයෙන් ඕනේ අපිට ඉස්සරහට ඒ නිසා මේ ප්‍රත්‍යක්ෂ පහ හොඳට ඔලුවට අරගෙන අටපාඩේ වුණත් ගමන කොහොම හරි අපිට තියෙන්න ඕන වෙන දේ සමාන රාශි දෙකක් තියෙනවා හරි සරලයි සමාන රාශි දෙකක් තියෙනවා මේ දෙන්න එකම රාශියකින් C C C කියලා C වලාගේ එක 50ක් වෙන්න පුළුවන් 100ක් වෙන්න පුළුවන් 30ක් හැදෙලා මොකක් හරි එකාගේකින් වැඩි කරාට පස්සේ ලැබෙනාගේද සමානයි කියනවා මේ ප්‍රත්‍යක්ෂ හතරේ හරි ඔන්න මේක තව නොට් කරන්න පුළුවන් පොඩ්ඩක් එතියෙන් ප්‍රත්‍යක්ෂ හතරෙන් කියවන දේ වීජ ආකාරයෙන් පොඩ්ඩක් මේ විදිහට ලියා ගන්න ප්‍රත්‍යක්ෂ හතරෙන් ගණන් හදන්න අපිට මේක ඕන වෙනවා හරි ප්‍රත්‍යක්ෂ හතරෙන් ගණන් හදනකොට මෙන්න මේ අනු පිළිවෙලට වගේ තමයි හදන්න ඕන මේක පොඩ්ඩක් නෝට් කරන්න බෝඩ් එක පේන්නේ නැති ළමයෙක් ඉන්නවද පැහැදිලිව සර් බෝඩ් එක පොඩ්ඩක් පේන්නේ නැහැ පැහැදිලි නැද්ද කාටද බෝඩ් එක පේන්නේ නැත්තේ හොඳ වෙලා පේන්නේ මොකද වෙලාද පේන්නේ පුතා දැන් කොහොමද පුතා උස දැන් කොහොමද මම පොඩ සූම් කරා දැන් පේනවද බිඩුක පුතා දැන් පේනවද දැන් බිඩුක පේනවද පේනවා හරි හොඳයි යසිරුට පේනව නේද පුතා හරි මේක තුර නෝට් කරන්න ළමයි අපි ඉතින් ගණන් ටිකක් හදමු ඊට පස්සේ ප්‍රත්‍යක්ෂ හතරක් අපිට හොඳට ඔලුවට යනවා හරි ගණන් ටිකක් හදමු හරි ළමයි ලියවර ඉවර වෙලා නේද හරි හොඳයි
ගීමත් ලියල වැරදි පුතා අපි මේ පොඩි උදාහරණයක් කර බලමු දා මේ ප්‍රත්‍යක්ෂය පොඩ්ඩක් තේරුම් යන්න ප්‍රත්‍යක්ෂ හතරෙන් අපර උදාහරණයක් කරමු ප්‍රත්‍යක්ෂ හතර තේරුම් ගන්න උදාහරණයක බලන්න මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් දෙනවා මම ඔයාලට ඒ ඒ BC හරි මේ BC ත්‍රිකෝණය අරගන්න ළම ABC ත්‍රිකෝණය මේ ABC ත්‍රිකෝණය ළමයි මම මෙතන කොටස් මේක x මේක y හරි මෙතන p මෙතන q තෝගන්න පෙන්නනවද මොකද්ද හදලා පෙන්නනවා හරි මම මේක හදලා පෙන්නන්න ඉස්සෙල්ලා කොට අඳගන්න පුතා හරි ප්‍රත්‍යක්ෂ හතර ABC ත්‍රිකෝණයක් තියෙනවා අඳලා ඊට පස්සේ මෙහෙම AB පාදයේ පැත්තේ xy කියලා ලක්ෂණයක් මාක් කරගන්න AC පාදයේ PQ කියලා ලක්ෂණයක් මාක් කරගන්න. හරි. ඉතින් රූපසටහන අඳගන්න ළමයි. රූපසටහන අඳගන්න ඉස්සෙල්ලා. රූපසටහන ඇඳගෙන මෙහෙම ලියන පුතල් ගා මෙහෙම ලියා ගන්න. ABC ත්‍රිකෝණයේ ලියා ගන්න ළමයි ABC ත්‍රිකෝණයේ ABC ත්‍රිකෝණයේ ABC ත්‍රිකෝණයේ AB පාදයේ මත ABC ත්‍රිකෝණයේ AB පාදයේ මත AB පාදයේ මත මෙන්න මෙහෙම දෙන ආකාරයට මෙදී AB පාදයේ මත AX = YX = YB හරි AB පාදයේ මත AX AX කියන්නේ මේ කොටස පුතා AX = කියන කාටද YX ද හරිද YX = කියන කාටද YB ද මෙන්න මෙහෙම දෙන ආකාරයට ගන්න මෙන්න මේ ලියන AX = YX = YB වනසේ 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 වනසේ
වනසේ x සහ y x සහ y x සහ y x සහ y ලක්ෂ x සහ y ලක්ෂ පිහිටා ඇත x සහ y ලක්ෂ පිහිටා ඇත කියලා කියනවා ඒ වී පාදයේ මත හරි x සහ y ලක්ෂ පිහිටා ඇත තවද 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 AC පාදයේ මත AC මෙතින් මෙන්න AC පාදය AC AC පාදයේ මත AC පාදයේ මත AC පාදයේ මත AP සමානයි කාටද AP සමානයි කියනවා PQට PQ හරි PQ සමාන කියන කාටද QCට තවද AC පාදයේ මත AP සමානයි PQ PQ සමානයි QC එහෙම කදිගන් ලියා ගන්න සර් කියන්නේ මොකද පුතා කවුද අය කියන්නේ හරි කොනායි මුලින්ම කියනවා හරියට අහගන්න ABC ත්‍රිකෝණයේ ඒටි කිව්වද ඔව් සර් හරි ABC ත්‍රිකෝණයේ AB පාදයේ මත AB පාදයේ මත ABC ත්‍රිකෝණයේ AB පාදයේ මත මෙතන ABC ත්‍රිකෝණයේ AB පාදයේ මත හරි ABC ත්‍රිකෝණයේ AB මේ පාදයේ මත මොකද කියන්නේ පාදයේ මත AX එකට ලියන්න AX සමානයි YX ඔය AX මෙන්න මෙන්න A මෙන්න මෙතන තමයි AX මේ පොඩි කැලේ AX AX සමාන කියන පුතා කාටද YX YX කියන්නේ මේ පොඩි කැලේ I සමානයි කියනවා YX සමානයි කියන කාටද YBට YX සමානයි YB මේ කොටස් තුන මෙයා මෙයාට සමානයි මෙයා මෙයාට සමානයි කියලා තමයි ගන්න කියන්නේ වනසේ 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 x සහ y x සහ y x සහ y ලක්ෂ පිහිටා ඇත පිහිටා ඇත පිහිටා ඇත තවද තවද AC පාදයේ මත AC පාදයේ මත AC පාදය ඒ කියනවා AC පාදය නේද AC පාදයේ මත AP කොට කියන කොටස AP සමානයි කියනවා AP සමානයි PQ හරිද PQ සමානයි QC තවද මෙන්න මේ AC පාදයේ මත AP සමානයි PQ PQ සමානයි QC නේ AP කියන කොට සමාන කියනවා PQට PQ කියන කොට සමාන කියනවා QCට හරි QC වනසේ 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 P සහ Q P සහ Q උනේ AC මත තියෙන නේද P සහ Q P සහ Q ලක්ෂද පිහිටා ඇත P සහ Q ලක්ෂද ලක්ෂද පිහිටා ඇත පිහිටා ඇත අපිට ගානේ අහනවා පිහිට ඇත කියලා ඊට පස්සේ අපට සාදාත්‍යය දෙනවා සාදාත්‍යය දෙනවා
AX සමානයි ගාන තව එකක් කියනවා AX සමානයි කියන ගානද AP නම් හරි අපිට ගාන කියනවා AX සමානයි AP නම් OX මෙන්න AX මෙන්න මේ කොටස AB ගැන වෙන මේ කොටස නේද මේ කොටස මේ AP මේ AX ඒ දෙන්න සමානයි නම් අපි ගාන යන්නේ AX සමානයි AP නම් මොකක්ද අහන්නේ නම් AX සමානයි AP නම් AB සහ AC අතර සම්බන්ධයක් ලියන්න AB සහ AC අතර සම්බන්ධයක් ලියන්න අපෙන් අහන්නේ සම්පූර්ණ AB සහ AC අතර සම්බන්ධයක් ලියන්න AB සහ AD සහ AC අතර මේ දෙන්න අතර තියෙන සම්බන්ධතාවය අපෙන් අහන්න මෙන්න මේ AB කියන පාදයයි AC කියන පාදය අතර සම්බන්ධයක් අහන්න හවල් පුතා ගාන ලියාගත්ත නේද ඉතින්ලා බිරික ලිව්වද පුතා ගාන ලියාගත්ත නේද හොඳයි යසිනු ලිව්වද පුතා හරි සර් හරි හරි හොඳයි එතකොට අපේ ගීමේ පසන් කොහොමද ලිව්වද පුතා ගාන ලිව්ව සර් හරි එතකොට හිරුනි ලිව්වද පුතා ගාන ලියාගත්තද මම ගාන ලිව්වා සර් හරි හොඳයි ඔ මොකද්ද පුතාගේ ගාන කියන්නේ මහා ලොකුට මේ ලොකු ඡේදයක් වගේ දුන්න ලොකු යක් නැහැ හරිද මම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඔන ABC ක ත්‍රිකෝණයක් තියෙනවා සරලව හිතන්න ABC ක ත්‍රිකෝණයක් තියෙනවා මේ ABC ත්‍රිකෝණය AB පාදය කොටස් තුනකට කඩලා තියෙනවා x සහ y ලක්ෂ දෙකක් මම ලකුණු කරලා මේ කොටස් තුනම කැඩුව පස්සේ මොකද වෙන්නේ මේ පළවෙනි කොටස තියෙන්නේ AX නේද මේ AX කියන කොටස සමාන වෙන කාටද කාට සමාන වෙන්නේ y xද yx සමාන වෙන පුතා ybට ඔන්නම කතාව කියන අපිට ගානේ ඒ විදිහටම AC පාදය මෙන්න AC පාදය මේ AC පාදයෙන් මෙන්න මේ AP කියන පොඩි කොටස සමාන වෙනවා PQට PQ කියන කොටස සමාන වෙනවා QCට එහෙම දෙන අපිට ගානේ දත්ත විදිහට හරි එහෙම වෙන්න මේගොල්ලෝ P සහ Q කියලා ලක්ෂ දෙකක් ලබන කරලා තියෙනවා AC පාදයේම හරි ඔන්න අපිට දීපු මේ දත්ත ටික තවද තව විශේෂ දත්තයක් දෙනවා AX කෝ මේ AX මෙන්න මේ AX මෙන්න මේ පොඩි කොටස සමානයි කියන කාටද APට මෙන්න මේ AP කියන පොඩි කොටස හරි ඒ දෙන්න සමාන නම් අපි අහන්නේ මොකද්ද AB සහ AC අතර සම්බන්ධය කෝ AB මෙන්න AB මෙන්න මේ ලොකු පාද ත්‍රිකෝණයේ ලොකු පාද මේ පැත්තේ තියෙන AB ලොකු පාදයයි අනේ පැත්තේ තියෙන AC ලොකු පාදය මේ දෙන්න අතර සම්බන්ධය තමයි අහන්නේ හරි මේ දෙන්න අතර සම්බන්ධය ගන්න අපිට ඕන වෙන පුතා ප්‍රත්‍යක්ෂ හතර හරි ප්‍රත්‍යක්ෂ හතර පාවිච්චි කරලා තමයි මේ දෙන්න අතර තියෙන සම්බන්ධය ගන්න මොකද කියන පුතා උත්සාහ කරලා බලනවද මම කියව දැන ගන්න යාලුවනේ ඔව් කාට හරි උත්සාහ කරන්න ඕන නම් පුතා මම දෙන්නම් පොඩි විනාඩියක් විතර කාලයක් සම්බන්ධය ගන්න පුළුවන් දෙන්න අතර AB size AC අතර ප්‍රත්‍යක්ෂ හතර පාවිච්චි කරලා යසින්දු මොකද උදා කරන්න අමාරුයිද පසන් පුළුවන් සර් පුළුවන්ද හරි උත්සාහ කරන්න ළමයි උත්සාහ කරන්න පුළුවන් ළමයි උත්සාහ කරන්න මොකද මම හදන ලා පුතා ඔයගොල්ලෝ උත්සාහ කරලා හදන එක තමයි වඩාත් වැඩේ ඒක නිසා ඔයාලගේ මනස දිනු වෙන්නේ හරි හරි ඔව් පුළුවන් ළමයි පුතා හදන්න මම අන්ති කමෙන්ට් එක කියලා දරනවා බලාගන්න ගන්න හතර විදිහ හරිද පුතා හදා බලාගන්න ගන්න හතර විදිය හරි මෙහෙම හදන්න ගන්න හොඳට බලාගන්න හරි හරි
මේ මම උදාහරණ දන්නේ මුලින්ම අපි ලියා ගන්න ඕන මේ අපිට තියෙන ධර්තය. මොකද අපිට මුලින්ම තියෙන ධර්තය මුලින්ම තියෙන දා AC AB පාදය නේද උදා. AB පාදය මෙන්න මේක දීලා තියෙනවා අපිට. AX AX සමානයි කියන කාටද YX ට. YX කියලා කිව්වත් එකක් බා XY කියලා කිව්වත් එකක් ආනේ. සමානයි ඊට පස්සේ කියනවා YB YB ආමියා මොකද වෙන්නේ අපිට D ඇත B ඇත එහෙම නැත්නම් අපිට මේකට ධර්මය කියලා කියන්නත් පුළුවන් හරි අපිට දීලා තියෙන දේවල් අපි ධර්මය කියලා කියන එහෙම නැත්නම් D ඇත කියලා කියනවා හරි D ඇත හරි මෙහෙම දුවක් තිබුණාම පස්සේ පුතා මොකද වෙන්නේ අපි හිතමු මෙන්න මෙයා X කියලා මෙන්න මෙයාගේ මේ කොටස x කියලා ගත්තොතින් නැහැ x තියෙනසම x කියලා ගන්න නැහැ අපි හිතුව මෙයාව සිම්පල් a කියලා මෙන්න මේ කොටස සිම්පල් a නම් yx yx කොටසේ ආගිය මොකද්ද ළමයි අහගෙන ඉන්නේ නෝස ඔව් මම කියනවා ax වල මේ මේ ax කියන මේ චූටි කොටස දිග සිම්පල් a නම් මෙන්න මේ කොටස දිග සිම්පල් a නම් මම අහන්නේ අනිත් කොටස් වල දිග කීයද කියලා xy සිම්පල් මොකද උදා සිම්පල් සිම්පල් අන්න හරිය ඒ දේ තේරුණාම data තේරෙනවා මෙන්න මේ කොටස පුතා සිම්පල් a නම් මේ කොටස මොකද සිම්පල් a වෙනවා හරිද ඊට පස්සේ yb කියන කොටස නම් සිම්පල් එම වෙනවා හරිද ඒ සිම්පල් ඒ වෙනවා හරි එතකොට අපිට වැදගත් දෙයක් ලියන්න පුළුවන් මොකද්ද එම නිසා මොකද්ද පුතා එම නිසා අපිට ලියන්න පුළුවන් AB AB කියන ලොකු පාදය AB කියන ලොකු පාදය අපිට ලියන්න පුළුවන් මෙන්න මේ වගේ කොටස් AX AX වගේ T ගුණයක්ද AX වගේ T ගුණයක්ද පුතා අද AB කියලා කියන්නේ කොටස් කීයද 1යි එකයි කියද 3ක් නේද 3 ඔව් AB සමාන නම් පුතා AX වගේ කීයකටද 3කට මේ තියෙන AX AX කියලා කියන්නේ සිම්පල් A කියලා හිතුවින් අපි YX කියන්නේ සිම්පල් A YB කියන්නේ සිම්පල් A විතර සිම්පල් A අකුරු 3ක් නේද AX 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 කියන්නේ මෙන්න මේ AX කියන්නේ 3ක් වගේ තමයි AB පාදයට සෙට් වෙන්නේ හරි AB පාදයේ දිග සමාන නේද පුතා මෙන්න මේ AX කියන වගේ කොටස් තුනකට ඒ අන්නේට ගත්තේ ඉදදී කණහර තේරෙන තියෙන කිනවද පුතා AB සමානයි 3 AX කියලා ගත්තේ AB සමානයි 3 AX ගත්තේ තේරෙන ළමයි කිනවද කවුද කියන්නේ AB සමානයි 3 AX තේරෙන්නේ මොකටද හරි එහෙම ගත්තා ඊට පස්සේ මොකද කරන්න අපි ඊට පස්සේ පුතා මේක අපි අංක 1 කියලා දාගන්න හරි මේක පළවෙනි සමීකරණය විදිහට ගන්න අංක දාගන්න හරි මේක අංක 1 හරි අංක 1 ඊට පස්සේ ඊළඟ ධර්පේ අනිත් පාදයේ දීලා දිනු පුතා මොකද්ද AP AP සමානයි කාටද PQ PQ හරිද PQ එතකොට PQ සමානයි කියනවා QC QC අර ඒ විදිහට අපිට මෙන්න මේ AP කියන්නේ මේ AP සමානයි PQ PQ සමානයි QC අපි හිතමු පුතා මේ පාදය සිම්පල් L කියලා මේ පාද මෙන්න මේ කොටස AP කියන කොටස සිම්පල් L කියලා හිතුවොතින් අනෙක් කොටස පුතා මොකද වෙන්නේ මෙයා L මෙයා L වෙනවා නේද ඒක පැහැදිලි නේ මේ AP කියන කොටස සිම්පල් L කියලා හිතුවොතින් අනෙක් කොටස L L වෙනවා නේද එතකොට අපිට ලියන්න පුළුවන් AP 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 ලියන්න පුළුවන් AP ලියන්න පුළුවන් පුතා sorry AC AC නේද AC පාදය මෙන්න AC පාදය AC පාදය AP වලින් AP වගේ කොටස් කීයක් කියලා සමාන වෙන්නේ මෙන්න මේ AC කියන පාදය AP වගේ කොටස් කීයක් තියෙනවද එගීමේ 3 යන්න හරි මේ AC කියන පාදයට AP වගේ කොටස්ම 1යි 2යි 3යි
එහෙනම් AC සමාන වෙනවා කාටද? මේ AP වගේ කොටස් කීයකටද? 3කට. සරලයි. මෙන්න මේ AC පාදයේ සමාන කොටස් තුනකට වෙන් කරලා තියෙනවා. හරිද? AP වගේ තුනකට සමානද? එහෙම නැත්නම් PQ වගේ තුනකට සමානද? එහෙම නැත්නම් QC වගේ තුනකට සමාන වෙනවා. අපි ගන්න AP වගේ තුනකට. මොකද AP අපිට ගන්න ඕන වෙනවා. ඕන වෙන්නේ මොකද? අපිට තවදත්තයක් දීලා තියෙනවා මේ AP සහ AX කියලා. අන්න ඒකයි පුතා මේ AP වගේ තුනක් කියලා ගන්න. මෙතනත් AX කියලා තුනක් ගත්තේ මෙතන ගාව මේ දත්ත දීලා තිබුණා. හදිස්සියෙන් මේ දත්තයට YX සහ PQ දීලා තිබුණා. අපි එහෙනම් මෙතෙන්ද සමාන කරගන්න ඕන. මෙන්න මේ YX වගේ තුනක් කියලා තමයි සමාන කරගන්න ඕන. හරි මේ අපිට දීලා තියෙන දත්තය අනුව තමයි මෙතන ගාව මොන කොටස වගේ තුනක්ද කියලා තීරණය කරන්න. හරි මෙතන ගාව AX AP දීපු නිසා තමයි මම මෙහෙම AX වලින් 3යි AP වලින් 3යි ගත්තේ. මෙතන ගාව හදිසියෙන් තුදා YB සහ QC දීලා තිබුණා නම් එතන මං ගන්න මේ මෙතෙන්ද ගන්න එහෙනම් YB 3යි කියලා. මෙතෙන්ද ගන්නවා QC 3යි කියලා. හරි ඒක අපිට දීලා තියෙන දත්තය අනුව තමයි ඒක වෙනස් කරලා ගන්න ඕන. හරි ඔන්න ඒකත් හරි. අංක 2 ඒක අපි අංක 2 කියලා ගන්න. හරි ඒක පැහැදිලිනේ. පොඩි සරල දෙයක්ම තියෙන්නේ. මේ ලොකුවට මෙයා අකුරු දාලා මේ තිබුණට පොඩි දෙයක් තියෙන්නේ. පොඩ රේඛාවක් තියෙනවා. පාදයක් තියෙන මේ පාදේ සමාන කොටස් තුනකට වෙන් කරලා තියෙනවා. හරි සමාන කොටස් තුනකට වෙන් කරලා මේ ප්‍රධාන සම්පූර්ණ දිග මේ වගේ පොඩි කොටස් තුනකට සමානයි කියලා පොඩි සමීකරණ දෙකකට. හරි D at the dot there. Hari. Hari. Then අපි දන්නවා අපේ ප්‍රත්‍යක්ෂ හතර. මේ මෙතෙන් තමයි ප්‍රත්‍යක්ෂ හතරම ආරච්චි කරන්නේ. මෙහෙම අපිට සමාන රාශි දෙකක් තියෙනවා නම් මොකද කරන්න ඕන අපිට? මේ දෙන්නම එකම රාශියකින් ගුණ කරා කියලා ගුණකාට පස්සේ ලැබෙන රාශියෙන් සමාන වෙනවා. අන්න ඒක තමයි අපි දැන් කරන්න පුතා. ප්‍රත්‍යක්ෂ හතර මාගින්. ප්‍රත්‍යක්ෂ හතර මාගින් සස්තර පසන් ඉන්නවද? රයිට් තමයි. හොඳයි. අපලාගෙන් දැන් මේක කටුනවා පුතා. බලයි බලගමු. හයි. ඔව්. දැන් පුතා ප්‍රත්‍යක්ෂ හතර. ප්‍රත්‍යක්ෂ හතර මගින් මෙන්න මේ AX සමානයි AP. AX AX කියන්නේ මෙන්න මේ කොටස. AP කියන්නේ මේ කොටස. හරි. මේ AX සමානයි AP. AX සමානයි AP කියන එක කියලා ප්‍රත්‍යක්ෂ හතර මගින් මම මොකද කරන්නේ? ප්‍රත්‍යක්ෂ හතර මගින් දෙපසම 3න් ගුණ කරමු. හරි. සත්‍ය බෝඩ් එක පැහැදිලිවද? අන්තිමයටත් එහෙමද පුතා? පේනද පුතා? විනෝද පේනද පුතා? පේනවා නේද? කිරුනි පේනද පුතා බෝඩ් එක? පේනවා සර්. එතකොට අපේ විනෝද පුතාම කොහොමද පේනවද? දැන් පේනවා සර්. පේනවා නේද? එහෙනම් මේ සස්තර පුතා වාගේ සිග්නල් ප්‍රශ්නයක් ඇත්තේ පුතා. අනිත්මයින පේනවලු. හරි. හරි. අහගෙන ඉන්න. දැන් මේ ප්‍රත්‍යක්ෂ හතර මගින් දෙපසම 3න් ගුණ කරමු.
දැන් මේකමත් 3ෙන් ගුණ කරනවා නේද? ax කියන එකනක් 3ෙන් ගුණ කරනවා 3 වැඩි කිරීම ax. හරිද? මේ ax කියන පුද්ගලම වැඩි කරනවා 3ෙන්. ඒ විදිහට ප්‍රත්‍යක්ෂ හතර වගේ අපිට එහා පැත්ත ap කියන පුද්ගලයා වැඩි කරනවා 3ෙන්. ඔන්න. හරි මේකෙන්නේ ප්‍රත්‍යක්ෂ හතර මගින් දෙපැත්තම 3ෙන් ගුණ කරනවා. හරි? දැන් එනවා අපිට මේ පැත්තෙන් 3i ax. අර පැත්තෙන් එනවා පුතා 3i ap. හරි? ඔන්න 3i ax = 3i ap කියලා එනවා. මේ ඉන්නේ ප්‍රත්‍යක්ෂ හතර මගින්. දැන් අපිට සම්බන්ධය මොකද කියන්නේ? ab සහ ac අතර සම්බන්ධයක්. දැන් ගාන මෙහෙම තිබ්බොත් හරියන්නේ නැහැ. දැන් ගාන 90ක් විතර හරි. ඉතින් 10 සම්පූර්ණ කරනවනะ. ඉතින් 10 සම්පූර්ණ කරන පුතා අපිට ආයි කියලා. කියලා තියෙනවද? මොකද දක්වලා දොරාරේ තර කට්ටුන තැන ඉඳන් චුට්ටක් කියලා දෙනවද? හා එතන කියන මොකක්ද? කට්ටුනේ මෙතන නේද? ax සමානයි ap. මෙතන ගාව කිසිදු මෙතන මේකට මේක උදා ත්‍ත්වය. ax සමානයි ap. මේ තියෙන්නේ. ax සමානයි ap. ax සමානයි ap කියලා අපිට ත්‍ත්වයක් දීලා තියෙනවා මේ ගාන. ඒක හරියද කිසිදු? ax සමානයි ap කියන එක. ඒක හරියද? හරි සර් හරි එතන හරි ඊට යට ඔව් ඊට පස්සේ අපි ගන්නවන පුතා අපේ ප්‍රත්‍යක්ෂ හතර ප්‍රත්‍යක්ෂ හතර මගින් දෙපසම 3ෙන් ගුණ කරමු ඇයි මේ අපි 3ෙන් ගුණ කරන්නේ මේක 10ෙන් 15ෙන් 16ෙන් ඕනෙයි ගුණ කරන්න පුළුවන් ඇයි මේක 3ෙන් ගුණ කරන්නේ ඇයි 3ෙන් ගන්න ළමෙක් වැටහුම් අර කියන මට කියන්න ඇයි මේක අපි 3ෙන් ගුණ කරන්නේ තන එක මේ පැත්ත තුන මේ පැත්ත තුනෙන් ගුණ කරපු නිසා ඔව් දැන් මම කියන පුතේ දැන් මෙතන ගාව මම ප්‍රත්‍යක්ෂ හතර මගින් දෙපස තුනෙන් ගුණ කරන්න කියනවා මට ඕන මෙතන පහෙන් 10ෙන් 15ෙන් ගුණ කරන්න තන්ති පැත්තම ඇයි මම තුනෙන්ම ගුණ කරන්නේ ආයේ තිබ්බේ කාණ්ඩ මොකද පුතා මේ තුන තුනෙන් අර ත්‍රිකෝණයක පාදෙක අර මේ වඩා තුන හරි වෙරි ගුඩ් වෙරි ගුඩ් අන්න හරි බොහොම හොඳයි ගාන තේරලා තියෙනවා හොඳ බොහොම හොඳයි වෙරි ගුඩ් ඈ ඔව් මෙතන ගාව පුතේ කොටස් 3යි නේද මෙතන ගාව කොටස් 3යි කොටස් 3ක් 3 ගුණයක් කියලා තමයි AC පාදේ කියලා තියෙන්නේ AB පාදේ 3 ගුණයක් නේද මෙතන හදිස්සම මේ AB හරි AC පාදය 5 ගුණයක් 10 ගුණයක් එතන අදාළ ගුණ භූමිතිය තමයි පුතා මෙතෙන්ට ගන්න අන්න ඊළඟ ගානට ඒක ඕන වෙනවා මේ පොයින්ට් එක මම කියන්නේ මේ පොයින්ට් එක මම කියලා තමයි ඊළඟ මම දෙන ගාන දැක්ස් කරලා ගන්න පුළුවන්. හරි. මෙන්න මෙතන මේ මේ පොයින්ට් එක තමයි මෙතන ගුණ කරන්නේ. හරි. මෙතන ගාව තියෙන කොටස් ගානන උදාහරණ මෙතන ගාව ගුණ කරලා අපිට ගාන ඕන විදිහට තමයි ප්‍රත්‍යක්ෂය හදාගන්න. හරි. ඒක නැත්නම් ලම්බ ඉඳාන බැරි වෙන තයි තුනෙන් ගුණ කරගන්න. අනිවාර්යෙන් කහ ගමේකට ප්‍රශ්නයක්වත් වෙන්නේ නැති. මෙතනයි තුනෙන් ගුණ කරේ. මෙතන තුනෙන් ගුණ කරේ පුතා මෙතන ගාව කොටස් තුනක් නිසා. කොටස් තුනකටනේ සමාන පාදය ප්‍රධාන පාදයට AB කියන ප්‍රධාන පාදයට සමාන වෙන්නේ AX වර්ග 3ක්. එහෙනම් අපි මෙතන ගාව වැඩි කරනවා 3ෙන්. හරි. හොඳයි එසිනු. දැන් මොකද ඒක 3ෙන් ගුණ කරමු. හරි. 3ෙන් ගුණ කරනකොට මෙන්න මෙයානේ අපිට මේ දීලා තියෙන ත්‍ර්ථය තමයි ප්‍රත්‍යක්ෂ හතර මගින් 3ෙන් ගුණ කරන්නේ. දෙපැත්තම 3ෙන් ගුණ කරනවා. AX සමාන AB කියන කෙනාගේ දෙපැත්තම. දෙපැත්තම කියන පුතා මොකද්ද? එක පැත්තක් තමයි AX අනිත් පැත්ත AB. මේ දෙපැත්තම මම මොකද කරේ 3ෙන් ගුණ කරනවා. එයා 3ෙන් ගුණ කරනවා එහා පැත්ත 3ෙන් ගුණ කරනවා. එතකොට මේ වම් පැත්තෙන් එනවා 3i ax කියලා. දකුණු පැත්තෙන් එනවා 3i ap කියලා. හරි. එසුන් තියනවාද පුතා ආය කියන්න ඕනද? එතන. එසුන් දු. එසුන් තියනවාද පුතා මම ආය කියන්නත් කියන්න ඕනද? තේරෙනවා සර්. හරි හොඳයි. ඔව් දැන් මොකද කරන්න පුතා? දැන් මොකද කරන්නේ? මේ 3i ax. ආ දැන් අපි දැන් බලන්නවා අපි අහන දැන් බලන්න ඕන අපින් අහන්නේ මොකද්ද කියලා. අපින් අහන්නේ මොකද්ද ළමයි? ap සහ ac අතර සම්බන්ධයක්. කොහොම ab ආ මෙන්න ab මෙන්න ac. මේ දෙන්න මේ මෙන්න මේ කැටුට උපා ගන්නවා කොහොමද? මෙන්න මේ ab කියන පාදයේ මේක කොයින් හරි උපා ගන්නවා ac කියන එක මෙහෙ උපා ගන්නවා. මොකද කරන්නේ අපි? ab සහ ac මේක කොහොමද උපා ගන්නෙ? දැන් බලන්න පුතා 3i ax කියන කාටද? චුට්ට බලලා කියන කවුරුහරි 3i ax කියන කාටද? හොඳට බලන්න.
AB AB කාටද පුතා AB මෙන්න අපි එක දාලා තියෙනවා අංක එක දාලා තියෙනවා කොහොමද එක අපි පළවෙනි සමීකරණ 3 AX කියනවාද AB එහෙනම් අපිට මේ 3 AX කියන එක නායකට අපි ලියන්න පුළුවන් කවුද 3 AX වෙනුවට ලියන්න පුළුවන් කවුද පුතා AB කියලා අන්න හරි AB right මොකක්ද කියන්නේ මලුවා එතකොට 3 AB 3 AB කියන්නේ කවුද පුතා 3 AB කියන්නේ කවුද AC AC AB සමානයි AC on සම්පූර්ණ ලකුණු ගන්න බල ලකුණු හතක් කඩක් ගන්න බල විභාගයට આવෝදි සාමාන්‍ය ලකුණු හතක් කඩක හදන වස්තයක් වලට දෙන්න බල පුතා මේක නේ පයින් හැර ලකුණු ගන්න පුළුවන් මේ රේසියම් ලොකු දෙයක් නැහැ මේක කියන්නේ අර මේ ඔව් මේක තියෙන පුතා මහ ලොකු දෙයක් නැහැ මේ ටිකක් දැලුව බැලුව බය නේද කියන්නේ දන්නේ නැති ළමයෙකුට තුනක උන පැය ගන්න උත්සාහ කරලා ගන්න හදන්න බෑ ප්‍රත්‍යක්ෂ හතර පිළිමද හොඳ අවබෝධයක් තියෙන ළමයෙකුට විනාඩියකින් දෙකින් හටස් කල මේක ලකුණු ගන්න පුළුවන් මේ පිළිමද අවබෝධයක් නැති ළමයෙකුට ඉල බලන්න ලෝයස් හදන්න බෑ ගන්න හරි ඒ නිසා මේ බලන්න පුතා මේ ප්‍රත්‍යක්ෂ කියන හතර හරියට උඩට දාගත්තා නම් මේවෙන් ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් මේක අමාරුයි කියලා හිතනවා දැන් ළමයි අර මුලින් දෙයක් අමාරුම දැන් තියෙනවද ගන්න හදාගන්න යවට ඒ බිරක නැසෙ නෑ නේද පුතා අනේකනේ අර ගාන දෙනකොට මහා ලොකු නිකක් රචනයක් වගේ මෙයා දෙපාරක් නමුත් ගාන හදාගන්න හරිම සරලයි පොඩි දෙයක් තියෙන්නේ හරි පුතා ඉස්සලා මේක නෝට් කරගම මම මේ වගේම තව පොඩ්ඩක් වෙනස් කරලා ගානක් දෙනවා පොඩ්ඩක් වෙනස් කරලා මේ වගේම ගානක් දෙන එක හැමෝම හදන්නවා හරි ඉස්සලා හරියට පුතා මේක නෝට් කරගන්න පොඩ්ඩක් මේක නෝට් කරගන්න ඉස්සලා කවුද පුතා මේ කාගේ අයියද මේ 10 වසරේ ඉන්නේ කාගේ අයියද පුතා 10 වසරේ ඉන්නේ මට මෙසේජ් එකක් දාලා දැන් බොක්ස් එකේ අනිත් ළමයි ලියා ගන්න ගන්න කවුද පුතා මේ ගිරුණලගේ අයියද පුතා ගිරුණිද දහය වසර අයගෙන කියන්නේ කවුද පුතා ඔව් පුතා දහය වසරේ අපේ පන්තියක් තියනවාද මේ ළඟදී අපේ අලුතින් ගෲප් එකක් පටන් ගත්තා එකක් මම දැන් ගියා කිහිපයක් තියෙන්නේ මේ ඊයේ පෙරේද සති දෙකක් තුනක් වුණ නැහැ අලුතෙන්ම 10 වසර පන්තියක් පටන් ගත්තා මුලින්ම පරිමිතිය පාඩම් හරි අන්න ඒ පන්තියට ජොයින් කරන්න පුළුවන් පුතා මේ අයියව එහෙම උදී අලුතෙන් පටන් ගත්ත පන්තියට ජොයින් කරන්න පුළුවන් මුලින්ම මේක ආයි කරන්න තායි අලුත් එක පන්තියක් තියෙන එක ගොඩක් ගොඩක් ගිහිල්ලා තියෙන්නේ මේ ළඟදී පටන් ගත්ත පන්තියක් තියෙනවා අන්න ඒකට මම ජොයින් කරන්න එහෙම උදී හරි හොඳයි පුතා මට මෙසේජ් එකක් දාලා බලන්න නමයි ස්කූල් එකයි ඒ ග්‍රේඩ් එකේ ටික මෙසේජ් එකක් දාලා තියෙනවා මම අපේ ගෲප් එකට ඇඩ් කරන්න 10 වසර අවුත් ගෲප් එක තියෙන්නේ පන්තිය තියෙන්නේ සඳුදා ඔව් සඳුදා තියෙන්නේ පුතා හරි ඔය එඩිටර් ටික මම දාන්නම් හැමෝට මට මෙසේජ් එකක් දාලා තියෙනවා WhatsApp එකට හරි ඉක්මනට ලියා ගන්න පුතා මේ ගාන මේ මම තව මේ විදිහම ගාන දෙන චුට්ටක් වෙනස් කරා මොකද පුතා අනිවාර්යයෙන් ප්‍රත්‍යක්ෂ පාඩම හොඳට ඔලුවට දාන්න තමයි මොකද මේ ඉස්සර අපේ ජාමිතියේ මේව ඕඩ වෙනවා හරි ජාමිතිය කොටත හොඳට සාමාන්‍යයෙන් හොඳට දාගන්න පුතා ඒකකට යනව නම් අනිවාර්යෙන් ජාමිතිය කොට තමයි මුලින්දම අල්ලගෙන යන්න ඕන හරි සාමාන්‍ය පෙළ භාගයේ ඒකක් බලාපොරොත්තු වෙන ළමයෙක් ඉන්නවා අනිවාර්යෙන් ජාමිතිය කොට හොඳට අල්ලගන්නවා අනිවාර්යෙන් මේ ප්‍රත්‍යක්ෂ පාඩම් කරගන්න හරි මම ලබන තියා මොකෙම අහනවා ප්‍රත්‍යක්ෂ පහ හරි අද හතර දැන් පහම ඉවර කරනවා කොහොම හරි මේ ඒක නිසා අනිවාර්යෙන් ප්‍රත්‍යක්ෂ පහ හොඳට ඔළුවේ තියෙන්න ඕන ඒ ප්‍රත්‍යක්ෂ පහෙන් වෙන දේ උලට ගන්න ලොකු දෙයක් නැහැ ධන ඍණාවස්ථාවයි බෙදීමේ ಗುಣ කිරීම දැන් අපි කරමේ ಗುಣ කිරීම ඊට පස්සේ පස්වෙනි එකෙන් කියන්නේ බෙදීමක් ගන්න
කොයිලයි ප්‍රත්‍යක්ෂයෙන් කියන දේ ඔලුවට ගන්න. හරි. කටපාඩමට ආ ඒක වැදගත් වෙනවා. පොඩ හිතන්න. චුට්ටක් හිතුවනම් ඒ වෙන දේ තේරෙන ලොකු දෙයක් නෑ. ස්ටේ බෝඩ් එක වැදිනවා. ඒකනේ ගියේ මේ ගියේ තමයි ප්‍රශ්න තියෙනවා. හැමෝටම මේ ගැටලුවක් නෑ. මේ ගීමෙත් මොකද කරන්න පුතාලේ අනිත් ළමයින්ට පේනවනේ. ඒකනේ මේ ඔන්ලයින් ප්‍රශ්න තමයි නේද? නැත්තම් ලස්සන ක්ලාස් එක කරනවනේ. මොකද කරන්න පුතා? මෙහෙම කරන්න ගීමෙත්. පසන් පේනවද පුතා බෝඩ් එක? පසන් ඇහෙනවද? පසන් ඉනවද ක්ලාස් එකේ? නෑ නේද පසන් අපේ අනිත් ළමයි පේනව නේද පුතා බිනු කොල්ල ජෙස්සුන්ට පේනව නේද බෝඩ් එක සාමාන්‍ය හොඳට මොද වෙලාද ඔන්නම පොඩ්ඩක් යන සූන් කරන පොඩ බලන්න දැන් කොහොමද ළමයි දැන් හරිද දැන් හරි නේද හරි සර් හරි හරි ඔ එම පොඩ පුතා මේක සූම් ඉන් අවුට් වෙනවා මේ ફોકસ කරගන්නවා මෙයා සමාජ හිරු වෙඩි හර මෙයාට යනවද කැමර එක ඉතකොට නාකොට පොද වෙන්නේ මේ හරි ළමයි ගාන හැමෝම ලියාගත්තත් අවෙලා වුණද මෙහෙම කරන්න පුතා මේ අහගෙන ඉන්න මේ පුතාල හැම වීඩියෝ එක දාන්න පුතා හෙට උදේ මම හරි වීඩියෝ එක බලලා නෝට් එක සම්පූර්ණ කරගන්න මේ වාගේ සිග්නල් ප්‍රශ්නයක් ඇති හරි ඔව් හරි හොඳයි හරි 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 මම වීඩියෝ දාන්න පුතා හරි අහගෙන ඉන්න හොඳට අහගෙන ඉන්න දැන් ඉතින් අපි අට්ලමැටික ලියාගත්තු කොට අනිත් ගාන දෙන්න මේ වගේම පොඩ්ඩක් වෙනස් කරලා ගන්න අපිට ටක් ගන්න දන්න ඕන මකන දොස් ගන්න නම් කරලා නම් කරලා මේක කොටස් හතරකට කඩන්න ඕන පුතා. ඉස්සෙල්ලා කොටස් තුනයි දැන් කොටස් හතරකට කඩන්න. P Q R හරි PQR කියලා කොටස් PQR කියලා ලක්ෂ තුනක් නම් කරලා මේ AB පාදේ කොටස් හතරකට කඩා ගන්න. 1 2 3 කොටස් හතරකට. දැන් AC පාදයක් මේ විදිහටම කොටස් හතරකට කඩා ගන්න ඕන. K L M කියලා. K L M. අර ඔන්න රූපකට. අත් සමාන කොටස් පුතා. අත් සමාන AB පාදයේ කොටස් 4 කඩලා කඩලා තියෙනවා AC පාදයේ කොටස් 4කට කඩලා තියෙනවා සමානව කොටස් 4කට හරි බොන්න රූපසාර හරි රූපසාර ඇඳගෙන ගාන මෙහෙම ලියා ගන්න හරි මේ ගාන හදන්න අර වගේම ගාන චුට්ටයි වෙනස් කරලා දෙන්න හරි රයිට් ප්‍රොෆෙසර්ට අරගෙන ලමයි ඉස්සලාමු
හරි ළමයි මෙන්න ගාන ලියාගන්න දැන් මෙහෙම රූපසට ඇඳගත්තේ නැහැ මම නේද එහෙම ලියාගන්න පුතා ABC ත්‍රිකෝණයේ ලියාගන්න ළමයි ගාන ABC ත්‍රිකෝණයේ මේක හදන්නවා අර වගේම ගානක් හැමෝම හදන්න ඕන ABC ත්‍රිකෝණයේ AB පාදයේ මත ABC ත්‍රිකෝණයේ AB පාදයේ මත අපිට දෙනවා දත්තයක් AB සමානයි කියනවා කාටද PQ හරිද AP සමානයි කියලා PQ IPQ සමානයි කියන පුතා QRට QR QR හරිද IQR සමානයි කියන පුතා RB 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 හරිද හරි ඔන්න පුතා අපිට මොනේදල කියන්නේ හරි ඔන්න අහගන්න ඔන්න ආයෙ මොනිදා කියනවා ABC ත්‍රිකෝණයේ ABC ත්‍රිකෝණයේ ABC ත්‍රිකෝණයේ ABC ත්‍රිකෝණයේ AB පාදයේ මත AB පාදයේ මත මෙන්න මේ AB පාදයේ මත AB පාදයේ මත ඊට පස්සේ එක දිගටම ලියන්න පුතා AP සමානයි PQ මේ මම මේ බෝඩ් එකේ දාලා තියෙන විදිහටම ඔයගොල්ලෝ ගන්න ලියා ගන්නවා AP සමානයි කියනවා PQ එනිසා PQ සමානයි කියනවා QR මේ සමාන ලකුණු පුතාම QR QR සමානයි කියනවා RB ඔන්න අපිට එක තියෙන දීලා තියෙන දෙන තත්ත්වයක් AB පාදයේ AB ABC ත්‍රිකෝණයේ AB පාදයේ මේ AP සමානයි කියනවා PQ PQ සමානයි කියනවා QR QR සමානයි කියනවා RB ඔන්න එක දාපියක් හරි RB වනසේ AB පාදයේ මත වනසේ AB පාදයේ මත වනසේ AB පාදයේ මත AB පාදයේ මත PQR PQR ලක්ෂයන් පිහිටා ඇත PQR PQR මෙතින් PQR PQR ලක්ෂයන් පිහිටා ඇත PQR ලක්ෂයන් පිහිටා ඇත පිහිටා ඇත පිහිටා ඇත තවද AC පාදයේ මත වෙන AC අපි දැන් අපිට අනිත් පාදය ගැන කියමු. තවද AC පාදයේ මත AC පාදයේ මත එකම දේ පුතා දෙන්නේ. මේ එක ගානක් අල්ලා ගත්තා නම් ඒකට අනුව අපිට හදන්න පුළුවන් හරි. තවද AC පාදයේ මත AC පාදයේ මත මොන ඊළඟ தත්ය AC පාදයේ මත AK වෙන AK AK සමානයි කියන පුතා AK සමානයි KL KL
හරි AK සමානයි KL ඊටසයි KL KL සමානයි LM KL සමානයි KL සමානයි LM I LM සමානයි MC එකම රටාවක් එකම දේ මහලකුවට මේ අර ඉංග්‍රීසි අකුරු කොටපුයි නිකන් ලොකු වෙලා තියෙනවා නිකන් ඇති දෙයක් නැහැ මෙරේ වගේ තමයි ඈ ඒක නිසා පුතා මේ මහලකුවට බය වෙන්න එපා මේ ගණන් වලට හරි ලොකුවට තිමන වැඩි දෙයක් නැහැ හරි AK සමානයි KL AL සමානයි LM LM සමානයි MC වනසේ වනසේ AC පාදයේ මත වනසේ සර් කැඩි කැඩි කැඩිද පුතා ඇහන්නේ නෑ සර් ඔව් වනසේ හරි වනසේ වනසේ AC පාදයේ මත AC පාදයේ මත AC පාදයේ මත KLM AC පාදයේ මත KLM 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 ලක්ෂයන් ලක්ෂයන් පිහිටා ඇත KLM ලක්ෂයන් පිහිටා ඇත පිහිටා ඇත පිහිටා ඇත පිහිටා ඇත පිහිටා ඇත මෙහි 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 AP සමානයි AP සමානයි මෙනි AP මෙනි AP සමානයි AK නම් AK ඕ AK පුතා මෙන්න A මෙන්න K AK මෙන්න AP කොටස මේ AP කොටසට සමානයි කියලා අපිට AK මොන අපේ ඊළඟ தත්ය මෙහි AP සමානයි AK නම් AK නම් AK නම් AK නම් AB සහ AB සහ AB සහ AC අතර AB සහ AC අතර සම්බන්ධයක් ලියා සම්බන්ධයක් ලියා සම්බන්ධයක් ලියා සම්බන්ධයක් ලියා ABC ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණයක් බව පෙන්වන්න AB සහ AC අතර සම්බන්ධයක් ලියා ABC ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණයක් බව පෙන්වන්න හරි කාට හරි ළමයි ගන්න කියා ලියා ගන්න බැරි ළමයි කිනවද පුතා සර් අවසාන ටික අවසාන ටිකද පුතා අවසාන ටික පුතා මෙහෙම කිව්වේ AB සහ AC අතර සම්බන්ධයක් ලියා AB මෙන්න පුතා AB මෙන්න මේ AB කියන පාදය සහ AC කියන පාදය අතර AB සහ AC අතර සම්බන්ධයක් ලියා සම්බන්ධයක් ලියා ABC ත්‍රිකෝණය ABC ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණයක් බව මොන පාදද සමද්විපාද සමද්විපාද ත්‍රිකෝණයක් බව
පෙන්වන්න. සමදේ පාද ත්‍රිකෝණයක් බව පෙන්වන්න. අරදේ අරහෙම වුණාන් පස්සේ නිකම්ම ඒ දේ වෙනවනේ. අම්පේ පෙන්වන්න දෙයක් නැහැ. අර කොපු කරයි කියලා කියන්නේ මේක මෙහෙම නිසා මෙහෙම දිය පොඩි වාක්‍යයක් කියන විතරයි තියෙන්නේ. හරි? හරිම ලේසියා ඉස්සලා දුන්නා ගන්න වගේමයි. ඉස්සලා පුතා AB සහ AC අතර සම්බන්ධය ගන්න. දැන් තනි වාක්‍යයකින් ලියත හැකි පුතා අර බව බව පෙන්වන්න කියන එක. හරි? කරන්න බලන්න මෙහෙම කොටක් ගාලා. විනාඩි 3ක් 4ක් දෙන්න. ඉක්මන හදන්න. හැමෝම හදන්න ඕන අර වගේමයි කොහොම තමයි පුතා එකම දිගේ පොඩ්ඩක් එහාට මෙහාට කොටස් හතරක් වෙන්න පුළුවන් කොටස් පහක් වෙන්න පුළුවන් ඔය ත්‍රිකෝණය නිකන් රේඛා දෙක කඩන්න පුළුවන් නේ එකම දේ අහන්න පුතා එක ගානක් හරියට අවබෝධ කරගන්න ඉතින් ඒකට 90 හිතලා හදන්න පුළුවන් හරි හරි බොහොම හොඳයි වෙරි ගුඩ් අපි කවුද යෙසිඳු පුතා හදලා ඉවරයි බොහොම හොඳයි වෙරි ගුඩ් හොඳයි පුතා අපි අනිත් ළමයින්ට තව ටික වෙලාවක් දෙමු හදන්න හැමෝම බලන්න මම එකපාරටම ගාන හදලා වැඩක් නැහැ පුතා ඔයගොල්ලෝ උත්සාහ කරනවා ගාන වැරදුනාට කිසිම ප්‍රශ්නයක් නැහැ හදන්නයි ඕන මොකක් කර තමන්ගේ දැනුම පාවිච්චි කරලා ක්‍රමයක් හිතලා හරි එතකොට තමයි කවුද පුතා මේ ගාන ගියදි කටුනා සර් AC පාදයේ මත KLM ලක්ෂ පීඩය ඇත කියන තැන ඉඳන් කියනකෝ සර්. ආ AC පාදයේ මත පුතා KLM ලක්ෂ පීඩය ඇත. හරිද? පීඩය ඇත. මෙහි හරිද? ඔව්. ඔව්. පීඩය ඇත පුතා. මෙහි AP සමානයි AK නම්. මේ තිරුක පොඩි දා දෙන AP සමානයි AK නම්. AK නම් AB සහ AC අතර AB සහ AC අතර සම්බන්ධයක් ලියා ABC සමදිවි පාද ත්‍රිකෝණයක් බව පෙන්වන්න ABC ත්‍රිකෝණය සමදිවිපාද ත්‍රිකෝණයක් බව පෙන්වන්න මලිෂ පුතා හරිද? මම කියන්න ඕනද? හරිද? හදන්න. හැමෝම හදන්න. ලේසි ගානක් අර වගේමයි දැන් වාර තේරෙනව නේද? මහලොක් දෙයක් නැමේ එකම දේ තමයි පොඩ්ඩක් එහාට මෙහාට දැන් මේකේ පාද කොටස් හතරක් ආවනේ.
ඕන සමහර කොටස් පහක් දෙන්න පුළුවන් නේ ඔය මේ AP AK කියන එක වෙනස් කරලා දෙන්න පුළුවන් ඒ වගේ පොඩි පොඩි වෙනස් කරන් ටිකක් කරලා පුතා එකම රෝල් තමයි යන්නේ හරි හරියට එක ගානක් අවබෝධ කරගන්න මේක සසමදීපාදරි කෝණයක් කියලා නම් පෙන්වුවේ නෑ මම ඔව් පුතා සරල වාක්‍යයක් දාන්න තියෙන පුතා සමදීපාදරි කෝණයක් කියන්නේ මොකද එසිදු සමදිය පාත්‍රික කෝණයක් කියන්නේ මොකටද? ඔව් සම පාත්‍රික කෝණයක් කියන්නේ මොකටද කියලා සිඳුව අපි. තුන්පත්තම සමාන්තර කෝණයට. අන්න හරියට. පාද දෙකක් සමාන. ඔව් සම පාද කියන්නේ පුතා පාද තුනම සමානයි. සම පාද. සම පාද. හරි. සම පාද. සම දිවි කියන්නේ පුතා ඊසිඳු සම දිවි කියලා කියන්නේ මොකද්ද? පාද 30ද මේ ඊසිඳු පාද දෙකක් සමාන වුණා පොතේ සමදී පාද. පොඩි වාක්‍යයක් දාන එක තියෙන පුතා ඒක. ඊහෙත ත්‍රිකෝණයේ නේද? AB සමානයි AC. එහෙනම් පාද දෙකක් සමාන බැවින් මෙය සමදී පාද ත්‍රිකෝණයක් වේ. එච්චරයි. පොඩි අරක ඒක ඉහළ ඉහත උපුරුදේ මේ පොඩි වාක්‍යකින් එක පොඩක් අපල ලියන්න තියෙන්නේ. අදහස තියෙනවා නම් ලකුණු දෙනවා. හරිද පොඩි දෙයක් තියෙන්නේ ඒ වගේ මේ හරි බොහොම හොඳයි මට chat box එකට දාලා දෙන කවුද පුතා මේ ගාන හදලා නම් පැහැදිලි නෑ කවුද කවුද පුතා මට chat box එකට දැම්ම ළමයා ගාන හදලා විසින්ද නම හිරුනි පුතා බොහොමදයි වෙරි ගුඩ් හිරුනි පුතා ගාන හදලා මට chat box එකට දාන්න වෙරි ගුඩ් පුතා හිරුනි හොඳයි යසින්දු හදලා තියෙනවා හිරුනි හදලා තියෙනවා අනිත් කමෙන් මට ඉක්මන හදන්න පුතා හදලා කියන්න විනක මොක හදාගෙන නේද පුතා මේ ගාන විනක හදලා ඉවරයි පුතා කවුද හොඳයි හොඳයි වෙරි ගුඩ් පුතා විනක හදලා තියෙනවා මලිෂා හදන පුතා එක් මරණ පසන් කොහොමද පසන් ඇදුව සර් ඇ ඇදුව සර් හරි හොඳයි මලිෂා හොඳයි එතකොට අපි පසන් පුතා කොහොමද පසන් ඇදුවද ඔ හරි ගීමෙත් ගීමෙත් පුතා මොකද තත්වේ ගීමෙත් ඇදුව සර් හරි බලන්න හොඳයි හොඳයි පුතා හරි එතකොට කවුද තව අපේ ඉරුෂ පුතා ඉන්නවද ඉරුෂ නේද ඉරුෂද ඉරුෂ ඉරුෂ පුතා ඉන්නවද ප්‍රභාෂ් මට මේ නම පෙන්න පුතා පුළුවන් අතර පුතා උඩ අර රීනියම් ගිහිල්ලා නම දාන්න පුතා හරියට ප්‍රභාෂ් කරද කවුද පුතායි නම ඉන්නේ මෙහෙම ඔයාලගේ යාළුවෙද මේ ප්‍රභාෂ්වර ප්‍රභාෂ්වර නේද? එයා ඉරුෂද යා? ඉරුෂ නේද? ආ හා හා ඔක්කොසක් ඔතන හදුවද? ඉරුෂ හදුවද? ආ ඉරුෂ කොටක් කොහොමද හදුවද? ගාන. හරි හොඳයි. ඕකේ ගාන තියන හරි හොඳ වෙරි ගුඩ් හරි. හැමෝම ළමයි හදලා තියනවා බොහොම හොඳයි. එනම් මට හදන්න දෙයක්වත් නැහනේ. නෑ, කමන්නේ. ඔ මේ අපි ගාන ටක් ගාලා හදමු. මට අක්කර බෝඩේ දාන්නම්. ඊට පාඩු තියෙනවා හදාගන්න. හරියටම හරි ගොඩින් හරි දාගන්න පුතා. හරි. මට අක්කර හදන්න ගාන මොකද ප්‍රත්‍යක්ෂ පාඩ අපි දැන් කරලා ප්‍රත්‍යක්ෂ පහ කරලා තව පොඩි දෙයක් තියෙනවා අපිට කරන්න. ඒ කියන්නේ බීජ කන්තියේදී ප්‍රත්‍යක්ෂ භාගිතිය කියලා තමයි පොඩි පොඩි තියෙනවා. ඒක තමයි පොඩක් පොඩ කරමු. දැන් තමයි තව උදාහරණ ටිකක් කරනවා. උදාහරණ දෙකක් තුනක් වම මේ වණ අභ්‍යාස පොතේ තියෙනවා තව. ඒක කරාමත් හරියට පුතා. අනිත් අග්ගව මේක හදන්න. මුලින් පුතා මොකද අපිට තියෙන්නේ පළවෙනි ගැප්තිය AP නේද?
AP AP සමානයි පුතා කාටද PQ නේ AP සමානයි PQ ද එකමාරට ආව කියලා තියනවා නේද PQ ඊපස්සේ සමානයි QPQR QR සමානයි පුතා කාටද RB නේද RB මෙයා මොකද්ද මෙයා D ඇද එහෙම නැත්නම් පුතා දත්තය නේද හැම දෙයක් ලියන්න පුළුවන් හරි ඊළඟට අපිට දැන් මේකෙන් ගන්න මොකද ගන්න පුතා හද හද තුනක් අටක් ගන්න උදව් කරන්න දැන් ඊට පස්සේ මොකද ගන්න පුතා මම කාටවත් බයින්නේ නෑ පුතා. ඔයගොල්ලෝ කියන කතා කරන ඕන ප්‍රශ්නයක් අහන්න මම අහන ප්‍රශ්න උත්තර දෙන්න. දැන් මොකද කියලා කරන්නේ? මෙලෙසා AP සමානයි. අන්න හරිද? AP සමානයි. කාටද? 4යි. 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 AP. AB සමානයි පුතා 4යි AP. AB. ඔව්. ඇයි පුතා මෙතන 4යි AP කියලා ගත්තේ? කොහොමද ගත්තේ? කොටස් හතර අන්න හරි මෙතන කොටස් හතර මේ කොටස් හතර සමානයි ඉතින් අපිට ඕන PQ කියලා දාන්න පුළුවන් මෙතනට මේ ඕන QR කියලා දාන්න පුළුවන් නේ ඕන නේද QR හතරක් කියලා ගන්න පුළුවන් ඇයි එහෙම ගන්නත්තේ ඒ ළමයි දැන් ඔයගොල්ලෝ කියලා දාන AP කියලා නේද ඇයි AP ම දාලා මේ ඕන QR හතරක් කියලා ගන්න පුළුවන් RB හතරක් කියලා ගන්න පුළුවන් PQ හතරක් කියලා ගන්න පුළුවන් නේද මේ මොනව හරි කොටස් හතරක්නේ ඇයි ඔයගොල්ලෝ AP ම ගත්තේ ගන්න තියෙනවා AP සමානයි AK කියලා අපිට ගානේ දක්ෂ්‍ය දියෝ තියෙනවා AP සමානයි AQ හදිස්සියක් මේ ගානේ ඔයගොල්ලොන්ට මේ QR සමානයි LM ඒ වගේ දෙයක් තුනයි අපි හදාගන්නේ අන්න ඒ QR වගේ හතරක් නම් මෙතන දාන්න මේක හොඳ පොයින්ට් එකක් ටයිම් අවුට් අගුදා මේක දත් දී ඇතේ ඒක අපිට දීපු දත්තේ හරි ඒක ලියුවා ඊට පස්සේ මම කොහොම AB මේ AB කියන පාදයට 4යි AP කියලා ගත්තා මේ 4 AP ගත ඉතින් මම ඉස්සරහ කිව්වා පුතා නේද? ඇයි මේ AP කියලා ගන්නෙ? AP කියලා දීලා තියෙන නිසා. මෙතෙන් හදිසියවත් PQ හරි එහෙම නැත්නම් QR හරි RB හරි දුන්නා නම් ඒකට 90යි අපි ගන්න. හරි. ඒකට 90යි පුතා අපි ගන්න. හරිද? තව කවුරුරි එන්න ඉන්නවද? මම පස්සෙන් ආවනේ පුතා බලන්න. අකප්ප අපරා බලන්න තව යන්නේ බලමු. හරි. ඒක ලස්සන. මේක එක කියලා දාගමු. හරි ඔන්න එක. right. ඊට පස්සේ මොකද වෙන්නේ? කතා කර කියනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මොකද කරේ? කියලා මම ඉපඩ කරා. ඒක KLM සමානයි CDE. අන්න හරිද? AK සමානයි KL සමානයි LM සමානයි MC. නේද? මේකට පුතා අපේ දෙවෙනි දත්තය නේද? AK සමානයි KL KL සමානයි LM LM සමානයි MC ඔබට ප්‍රශ්නයක් අහන්න ඕනරි සර් බෝඩ් එකේ වෙන්නේ බෝඩ් එකේ වෙන්නේ නැත පොඩ්ඩක් සර් බෝඩ් එක පොඳ වෙලා ආ චුට්ටක් නේද මම zoom කරනවා පොඩ්ඩක් ඉන්න දැන් කොහොමද ළමයි? හරි සර්. දැන් හරි පුතා. හරි. හොඳයි. ඔව් AK සමානයි K LM සමානයි MC. හරි මේකත් අපිට පුතා D ඇත. දත්තය. එහෙම නැත්නම් B ඇත. D ඇත කියලා ලියුවත් එකයි මේකට අපිට ඕන දත්තය කියලා ලියන්නත් පුළුවන්. හරි. අපි දීර තීනේ අපි කියනවා දත්තය කියලා. හරි. ජාමිතිය අපි ගානක් හදන අනිවාර්යෙන් හේතුවක් කියනවා එක්ක දී ඇත නැත්නම් ආකාරය අදාලා ජාමිත ස්වරූපයේ ආගේ අපි අනිවාර්යෙන් දානවා බවපෙන්නන සාධන හරි දී ඇත ඊට පස්සේ මොකද කරන්නේ කතා කර කියන්න අලුතම කියන්න මොකද ඊට පස්සේ කරේ අන්න හරි වෙරි මුදා AC සමානයි 4යි 4යි AK අන්න බලන්න එතනත් ඔයගොල්ලෝ AK කියලා ගත්තා
එතන අපිවා AK කියලා දැක්ක මොකද අපිට දීලා තියෙන්නේ AK නේද? හදිස්සියවත් මිනුක LM කියලා දීලා තිබුණා මෙතන ගාව AP සමාන LM කියලා දුන්නා. මෙතන ගන්න ලොකුට වඩ 4යි LM නේද? අපි එක ඔලුවේ තියාගන්න. දැන් බහමින් දැන් මේ වගේ උදාහරණයක් දෙන්න නේ පොඩක් ඔය විදිහටම. මේ මේ දැක්ක මෙතන වෙනස් කරන්න පුළුවන්. නේ මම ගන්න හදන හැටි ඔයාලට කියලා දෙනවා නේ. ඔයාලටම තව ගානක් හදලා ඔයාලට උත්තර දෙන්න පුළුවන්. මේ AP සමාන AK කියන කුඩියල වෙනස් කරලා අපිට මේ ගාන තවත් ගාන හදන්න පොඩි මාන කරන්න පුළුවන්. ඒක හොඳ ක්‍රමයක්. හරි. ඒක හොඳ ක්‍රමයක්. අපිම ගානක් නිර්මාණය කරලා අපිට මුත්තරයක් ගන්න පුළුවන් එක ගොඩක් හොඳයි. හරි. ඔය නිගෙර නිකන් නැක මේ ඉස්කෝලෙන් නැති එකේ ඒ වගේ වැඩ කරන්න පුළුවන්. අපිම ගාන ගණිතයත් එක්ක ඉන්න. ගණිතයත් එක්ක ඉන්න ළමයා අනිත් විෂයන් දෙක ලස්සට ඒ වටා හදා ගන්නවා. ගණිත දැනුම පුළුවන් තරම් වැඩි කර ගන්න. හරි. අපි ගන්නවා උදාකවද AK කියලා නේද ඒකත් අපිට D ඇත මේකත් අපිට දීලා තියෙනවා හරි ඊට පස්සේ මොකද කරේ පුතා යක් යක් ප්‍රත්‍යක්ෂ අතරමයි ඊපස්සම අතරින් අන්න හරි ප්‍රත්‍යක්ෂ හතර මගින් ප්‍රත්‍යක්ෂ හතර මගින් දෙපසම දෙපසම මොකද කරන්නේ හතරෙන් ගුණ කරනවා මෙතන ගාවුද හතරෙන් ගුණ කරන මෙතන ගාව හතර නිසා මම කිව්ව නේද කලින් ගානේ කිව්වා මෙන්න මේක අනුව මේක වෙනස් වෙනවා කියලා එහෙනම් මෙතන ගාව කොටස් පහක් ආවම නේද මේක පහෙන් ගුණ කරන්න. මෙතන කොටස් 10ක් ආව නම් 10ෙන් ගුණ කරන්න. හරි. ප්‍රත්‍යක්ෂ හතර වගේ දෙපසම හතරෙන් ගුණ කරමු. හරි. එතකොට නේද අපිට හතර ගුණ කිරීම AP සමානයි AK ගුණ කිරීම හතර. හරි. හරිද ඉතින් සුත්‍ර හතරයි AP හතරයි AP සමානයි හතරයි AK. අන්න හරි. දැන් මොන ගානකින් 190 අපිට කියලා දෙන්න. හරි. දැන් මොකද කරන්නේ? හතරයි AP කියන්නේ කවුද? බව පෙන්වන නේ සම්බන්ධය ගත්තා. හරි. ඊට පස්සේ මෙහෙම අපිට කියනවානේ සමදිය පාද ත්‍රිකෝණයක් බව පෙන්වන්න කියලා නේද? මෙහෙම ලියන්න පුතා. තරුවක් දාලා ඊට පස්සේ මෙහෙම ලියා ගන්න. හරි. හොඳයි මෙතෙන්ට නිකන් හැමෝම වගේ හරිද? කවුද ඉන්නේ හරි කිසිම අඩුපාඩුක් නැත මේ සියල්ලම ලියපු කට්ටිය ඉන්නේ කවුද පුතා? මට නම් කියන්න බලන්න. යසිදු හරිද? හරි සර්. හරි හොඳයි වෙරි ගුඩ්. බිලු සර්. හරි සර්. හරි හොරයි හිරුනි තද පුතා හිරුනි හරි හොඳයි පුතා අපි එතකොට පස්සන් කෝල් හරිද පස්සන් නැන්නේ අකෝ දෙක ගම්බේ ළමයි ටික මොකද මලීසේ ඉන්න පුතා මලීස අයින් පරේද පුතා හරි නේද මෙතන එක හරි සර් හරි හොඳයි කවුද තව එතකොට ඉන්න කවුද සස්තර කොහොමද හරිද මෙතන නිරන් ගන්න කතාගත්තද වාගයක් හරිද මොකෝ වාගෙට ඒක නම් මුදා පුළුවන් වෙන්න ඕන අරකම තමයි වෙනසකට තියෙන මොකද්ද කොටස් 3 4 කරපු එක සස්තර මේක මුදා පුළුවන් මුදා අවබෝධයෙන් කරන්න ඕන අනිත් හැමෝම වගේ ළමයි හදලා තියෙන දැන් ඔයාව විතරක් මේක වාගෙට හදලා තියෙන්නේ හරි මේ අද සාස්ත්‍රමට මේ වගේ ගානක් නිර්මාණය කරලා හදලා දාන්න ඕන වෙනව. හරි? සාස්ත්‍රමට ඔ මේ වගේ ගානක් ඔයා නිර්මාණය කරන්න. හරි? වෙන වෙන අකුරු දාලා නිර්මාණය කරලා ගානක් හදලා මට දාන්න ඕන වෙනව. වට්ස්ඇප්. හරිද? මම එක බලන අනිවාර්යෙන්ම. හරි. හොඳයි. තව කවුද පුතා? හරි. හරි. ඊයලා ඉරුෂ පුතා ඉන්නනේ. ඉරුෂ කොහොමද පුතා? ගානක් දෙන්න හදුවද කොහොමද උනේ? ඉරුෂ ඉවරයිද? අදලා. හරි, very good. හොඳයි, බොහොම හොඳයි. හරි.
ඔව් මේ කවුද මේ සස්තර ඩක්කල් ලියාන පුත අඩු පාඩු තියෙන හරිය කොමන භාගයක් හරි හදාගත්තද පුතා ඉතුරු හරියත් අපි හදා ගන්න ඕන හරියද හරි මේ ලියවස හදා ගන්න පුතා කොහෙන්ද ඉන්නේ ඉතුරු හරිය හදා ගන්න මේ පරවත් දාලා ඊළඟ කොටස උත්තරේ ලියන්න මෙහෙම අපිට කියන්න මොකද්ද සමද්විපාති කෝණයක් කියලා පෙන්වන්න නේද මෙහෙම ලියන්න මෙහෙම වාක්‍යය ලියන්න ඕන ඉහත සාධනය අනුව අර බව සත්‍ය බව වෙනඳ කිව්වේ මත ඉහත සාධනය අනුව පොඩි ඡේදයක් වගේ පොඩක් වාක්‍යකින් දෙකකින් පොඩක් ගලපලා ගන්න තියෙනවා හරි වෙච්ච දේ කොමාර ඕගොල්ලෝ දන්නවා කියලා මේ වාක්‍ය දෙකෙන් බලන ගුරුවරට තේරෙනවා ලකුණු ගන්න පුළුවන් ඉහත සාධනය අනුව ඉහත සාධනය අනුව ABC ත්‍රිකෝණයේ ඉහත සාධනය අනුව ABC ත්‍රිකෝණයේ ABC ත්‍රිකෝණයේ AB පාදය AB පාදය AB පාදය සර් මුලින් නම් කියන්න පොඩ්ඩ මොකද අහුන් නැද්ද නැත්නම් මොකද උනේ සමුලින්දන් කියන වොඩ ඔව් අහගෙන ඉන්න ළමයි හරි වෙන වෙන කරන්න එපා වෙන වෙන කරන ළමයි තමයි මේ හරි අහගෙන ඉන්න හරි ඊටවනා මුලින්දන් කියනවා ඉහත සාධනය අනුව ලියාගන්න ඉහත සාධනය අනුව ඉහත සාධනය අනුව ඉහත සාධනය අනුව ඉහත සාධනය අනුව අර විදුක පුතා මම කොහොමද කිව්වේ ඊයට සාධනය අනුව ඉතින් හර කොහොමද පුතා කිව්වේ ප්‍රින්සිපල් කෝණේ ඒ පාදේ ආහා හොඳ ඊයට සාධනය අනුව ABC ත්‍රිකෝණයේ ABC ත්‍රිකෝණයේ ABC ත්‍රිකෝණයේ සසර ලියාගෙන හරියට අහගෙන ඉන්න ABC ත්‍රිකෝණයේ AB පාදය සහ AB පාදය සහ හරි සර් AB පාදය සහ AC පාදය AC පාදය AC පාදය සමාන බව සමාන බව සමාන බව සර මට සිග්නල් නැති වුණා AB පාදය AB පාදය චුට්ටක් ඉන්න පුතා ආ විදුක පුතා හරියට ලිව්ව නේද චුට්ටක් පුතා කියවන පුතා මුලින්ම ඒ සිඳුර පොඩක් කියා ගන්න මුලින්ම හැමිට කියවන්න ඉහත සාධනය අනුව ඉහත සාධනය අනුව ආ ABC ත්‍රිකෝණයේ ABC ත්‍රිකෝණයේ AB පාදය සහ AB පාදය සහ ඒ සිඳු එතන කියලා ලිව්වද පුතා ඔව් සර් නහල් ලිව්වා ඔව් AB පාදය සහ AC පාදය ඔව් AC පාදය ඊට පස්සේ නුක සමාන බව සමාන බව සමාන බව
මිනුක සමාන බව. ඊට පස්සේ රහින් ඔව් සමාන බව. ආයෙසි දුහට පුතා දෙන්නක. හරිසේ තැන්කියු. ඔව් සමාන බව සාධනය කර ඇත. සමාන බව සාධනය කර ඇත. සමාන බව සාධනය කර ඇත. එනම් 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 ත්‍රිකෝණයේ 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 පාද දෙකක් එනම් ත්‍රිකෝණයේ පාද දෙකක් එනම් ත්‍රිකෝණයේ පාද දෙකක් එනම් ත්‍රිකෝණයේ පාද දෙකක් සමාන වී ඇති බැවින් එනම් ත්‍රිකෝණයේ පාද දෙකක් සමාන වී ඇති බැවින් සමාන වී ඇති බැවින් සමාන වී ඇති බැවින් මෙය සමද්විපාද ත්‍රිකෝණයක් මෙය සමද්විපාද ත්‍රිකෝණයක කිලිලුවක් ඇති මත අර කොමාරි ඕගොල්ලෝ මේක දන්නවා කියලා මේ ඇගේ ඕන හරි මම කියන වචනෙත් එක ඕනේ නැහැ මේ වාක්‍යකින් දෙකකින් මේ මේක සමද්විපාද ත්‍රිකෝණයක් කියලා කිව්වනම් හරි මේ පාද දෙක සමාන වෙනවා පාද දෙක සමාන වුණ පස්සේ ඕනම ත්‍රිකෝණයක මේක සමද්විපාද ත්‍රිකෝණයක් වෙනවානේ ඊට ප්‍රත්‍යක්ෂයෙන් ඒක කරා ප්‍රත්‍යක්ෂයෙන් ඒක කියන නිසා ඒ ත්‍රිකෝණයේ පාද දෙක සමාන නා ඕනම ත්‍රිකෝණයක පාද දෙක සමාන නා කියන්නේ ඒක සමද්විපාද ත්‍රිකෝණයක් වෙනවා අන්සිය පාද තුන සමාන නම් සම්පාද ත්‍රිකෝණ ඒ වගේ පොඩි පොඩි කැලේ සමාන ගණන් වලට පුදු ගන්න පුළුවන් හරි ඒකයි හොඳයි ළමයි හරිද පුතාම උගහ නේද හරි ඔව් අපි ඉක්මනට පුළුවන් ප්‍රත්‍යක්ෂ පහට යමු ලියන ළම ප්‍රත්‍යක්ෂ පහ මේ ප්‍රත්‍යක්ෂ හතට අදාළව ගණන් තියෙන පුතා හතය හත හතර අභ්‍යාසය තියෙනවා හරි ඒකේ අපි තව ගණන් ටිකක් හදමු මම ඔයාලට එක ගෙදරට කියලා දෙන්න හොම්වර්ක් එකක් විදිහට හරි ඉක්මනට අපි ප්‍රත්‍යක්ෂ පහක් කරමු ලියන පුතා අමාත්‍යකව ප්‍රත්‍යක්ෂ පහ ප්‍රත්‍යක්ෂ පහ පස්සේ අපි අවසාන ප්‍රත්‍යක්ෂය පස්සේ ප්‍රත්‍යක්ෂය ප්‍රත්‍යක්ෂ පහ පස්සේ ප්‍රත්‍යක්ෂය කොනවා පස්සේ ප්‍රත්‍යක්ෂය කියන්නේ කවද කියලා දැන් ඔයගොල්ලෝ පොඩ හොඳට බලනවා තේරෙන්න ඕන මේ පළවෙනි ප්‍රත්‍යක්ෂය අර ඉතුරු ප්‍රත්‍යක්ෂ හතරම එකක් මේක ඒක අනිත් එක ප්‍රතිවිරුද්ධක දන්න රින්න රින්න දන්නනේ ඒ වගේ නිකන් පළවෙනි ප්‍රත්‍යක්ෂ විතරක් කියනවා එකම රාශියකට මොන හර රාශි දෙක සමාන වෙනවා නම් අර මෙලම රාශියක දෙක විදිහට සමාන වෙනවා ඒක එක එක සරල හිතාගන්න සරල ඔළුව තියාගෙන බලන්න මේකේ පළවෙනි කියන්නේ x සමානයි a ට නම් y සමානං a ට කියන්නේ මෙන්න වෙනස් රාශි දෙක xy කියන වෙනස් රාශි දෙක මේ විදිහට එකම රාශියකට සමාන වෙනවා නම් a සමාන වෙනවා නම් ඉබේම හුදා x සමානයි y මේක අපේ පළවෙනි ප්‍රත්‍යක්ෂය හරි ඔක එක ඔකනම් තමයි කියන්නේ සරලව ඔන්න නෝට් එක දාගන්න බලන්න හරි හරි ඊටස ඕක ගලපල කියන්න පුළුවන් හරි ඒක ඔළුවේ තියාගන්න මේක ඔන්න එක හරි මම මේ ළමය පාඩම් කරේ නෑ පුතා මේ ඔළුවට ගන්නෑ ඔළුවට ගන්නවා නම් ගලපල ගලපල කියන්න පුළුවන් හරි ඔන්න එක දෙකෙන් මොකද්ද පුතා කියන්නේ දෙකෙන් කියන්නේ මොකද්ද එකම රාශියකට මොකද්ද වෙන්නේ එකම රාශියකුවත් එකයි සමාන රාශියකුවත් එකයි මොන හරි එකම රාශියකට හරි එකම රාශියකට මේ සමාන රාශියකට
හරි එහෙම එකතු කරාන් පස්සේ ලැබෙන රාශිය සමාන වෙනවා කියන එක දෙවෙනි ප්‍රත්‍යක්ෂයක් සි. තුන්වෙනි ප්‍රත්‍යක්ෂය මොකද කියන්නේ? ඔන්න ඒ සමානයි b කියලා දෙකක් තියෙනවා. මම ඒකත් දෙපැත්තෙන්ම අඩු කරන පුතා මොකද? දෙපැත්තෙන්ම අඩු කරනවා. දෙපැත්තෙන්ම අඩු කරන පුතා a ඍණ c b ඍණ c. එකම රාශිය සමානත්‍ය රාශි දෙකකට එකම රාශි දෙපැත්තෙන් අඩු කරා පස්සේ ලැබෙන රාශිය සමානයි කියන අපේ කියන්නේ තුන්වෙනි ප්‍රත්‍යක්ෂය. හරිද? තුනේ දැන් පොඩි සමානකමක් දැන් පේන්නවනේ මම අහනවා එක ඔන තුන. දැන් හතරේ මොකද්ද පුතා කියන්නේ? හතරේ තියෙන ඔන්න සමාන රාශි. එක සමාන රාශි වලින් එක සමාන රාශි වලින් සමාන රාශි ගුණ කිරීමෙන් ලැබෙන රාශි සමාන වෙයි. සමාන වෙනවා. හතරෙන් දැන් පුතා AB ඔන්න අපිට C කියලා රාශිය ගුණ කරාම පස්සේ මෙයා AC වෙනවා. මෙයා BC වෙනවා නේද? ඔන්න හතර. දැන් පහ. පස්සේ මේ ප්‍රත්‍යක්ෂය පුතා මෙහෙම දෙයක් කියන්නේ. ඔයා හිතන මොන වගේ දෙයක්ද? දැන් බලන්න. පළවෙනි එකේ මම තුට්ටක් හරිව ගන්න. පළවෙනි එක නම් ඉඳාට හැරෙන්නේ උන්ට විලාස රාශි දෙකක් තියෙනවා. ඒ දෙන්න එකම රාශිය සමානව අර දෙන්නේ බියම සමානව උන්න පළවෙනි එක. දෙකෙන් කියන ප්‍රමුඛ මොහකට හරි සමාන රාශි දෙකක් මොකක් කර එකතු කරාම පස්සේ ඒ එකතු කරාම පස්සේ ලැබෙන සමානයි. තුන්වෙනි එක කියන්නේ මොන සමාන රාශි දෙකක් තියෙනවා මේ දෙන්නගේ සමාන දේවල් අයින් කරොදී ලැබෙන රාශිය සමානව එක තුන. එකතු වන අඩු. මෙතන ගන්නත මෙතන ගා වැඩි කිරීම සමාන රාශි දෙකකට එකම රාශියක් වැඩි කරා පස්සේ ලැබෙන ප්‍රතිඵලය සමානයි කියනවා. පහෙන් මොකද කියන්නේ? පහෙන් කියන්නේ පුතා ඔන්න බල පහෙන් කියන දේ. පහෙන් කියන්නේ පුතා මොකද පහෙන් කියන්නේ? සමාන රාශි මිශ්‍රණය සමාන රාශි මිදෙන්න ගලසා අන්න නිශ්චුන්‍ය. මොකද පුතා මේ නිශ්චුන්‍ය කියන්නේ මහා ලොකු බරවචන දාලා දිනන නේද? ගණිතයේ භාෂාවක් තියෙන පුතා. ගණිතය කියන්නේ එක්තරා භාෂාවක්. එහෙම ගත්තත් හරි. හරි. ගණිතය කියන පුතා එක්තරා භාෂාවක්. හරි. ගණිතයේ තියෙන විශේෂ ලක්ෂණ නේද? මේ මොකද නිශ්චුන්‍ය කියන්නේ? දැන් ළමෙක් ඉන්නවා මට කියන්න මොකද නිශ්චුන්‍ය කියලා කියන්නේ? නිශ්චුන්‍ය. ශුන්‍ය නවන. නිශ්චුන්‍ය නේද පුතා? ඔව් ශුන්‍ය නවනයි කියන්නේ මොකද? ශුන්‍ය කියලා කියන්නේ මොකද්ද පුතා? මොකද ශුන්‍ය කියලා කියන්නේ? ශුන්‍ය ශුන්‍ය ඈ ඔව් ළමයි පුතා මේ මොකද වෙලා තියෙන්නේ? යසිදු ඉන්නවා, මිනුක ඉන්නවා, මලින්සේ ඉන්නවා, සස්සර ඉන්නවා, නිරුණි, එතකොට ඉර්ෂ, පසන් සෙග්න ප්‍රශ්නද? ඒකමයි පුතා නේද? මොනවා කරන්නේ? කමන පුතා මගේ පන්තියට එන ළමයි සිග්නල් ප්‍රශ්න නම් ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද මේ මම හෙට උදේට ඊළඟ දවසේ මේ පාන්දරින් මේ පාඩම අදාළ වීඩියෝ එක දාලා මම දන්නේ කිසිම ගුරුවරයෙක් එහෙම කරනවා කියලා. හරි. මේ සම්පූර්ණ පාඩමක් මෙහෙම පහුවෙන්න විදියට මේ පබ්ලිෂ් කරන්න කියලා හිතන්නේ. හරි. ඒක මම අපේ පන්ති වලට එන ළමයින්ට මේ ඒක දීලා තියෙන පුතා. ඒක මම වෙනම කැපකිරීමක් කරලා ලොකු කැපකිරීමක් කරලා මේ ආයතන හයික විතර නම් මේ කරලා වීඩියෝ එක මේ කරලා ආයි අප්ලෝඩ් කරලා දානවා. ඒක මගේ අතින්ද සර් සර් කියන්නේ කැටි 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 හැම දුක් මේ බිනුකටත් එහෙමද නෑ නේද? ඔව් මේ ගීමෙත් මොකක් කරපුද ලොකු සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ පොඩක් පුළුවන් සොලියුෂන් එකක් හදා ගන්න විසඳුම ගන්න මේ ඒක අපරාධන මුදා හරි සර්. ඔව් මොනවාද මේ රවුටර් එකේ ඉඳන්නේ කියලා කවුද මේ ගීමෙත් පුතා රවුටර් ඔව් සර් ප්‍රත්‍යක්ෂ කොට දාගන්න මොකද නිශ්චුන්‍ය කියලා කියන්නේ? හරියටම කියන්න පුතා නිශ්චුන්‍ය කියන්නේ මොකද්ද? දැන් ළමයි කියනවා කියන්න මට. ඔව් ශුන්‍ය නවන. ශුන්‍ය කියලා කියන්නේ මොකටද අපි? ශුන්‍ය. ඉස් බිදු. ශුන්‍ය කියලා කියන්නේ මොකටද පුතා? ශුන්‍ය සමාන වෙන කාටද? ඈ? එකක්. හරි උඩව තයි කියන්නේ. ශුන්‍ය කියලා කාටද කියන්නේ අපි? බින්දුව බින්දුව ඔව්
බයෙන්ද බා මේ වචන විතරයි පුතා ඈ වචන විතරයි මේ අර පොඩක් ඇදලා වචන ටික පොඩක් උඩට දා ගන්නවා ඊට පස්සේ ලොක් දෙයක් නැහැ හරි ශුන්‍යයි යනි කියලා ගියාය ඔය පහළ බර බර වචන ටිකක් දාලා දිනනවා බයෙන්ද බා ළමයි ඔබ ඒ ටික උඩට දාගත්තමසේ එකම දේ තමයි ශුන්‍ය කියලා විතර පුතා බිඳුව නිශුන්‍ය කියලා කියන පුතා බිඳුව නොවන හරි බිඳුව නැතුව බින්දුව නැතුව වෙන ඕනම සංඛ්‍යාවක් සමාන රාශියන් වලින් බෙදුවට පස්සේ ලැබෙන ප්‍රතිඵලය සමානයි කියනවා. පස්වෙනි ප්‍රත්‍යක්ෂය. හැබැයි නිශ්ශුන්‍ය වෙන්න ඕන. නිශ්ශුන්‍ය කියලා කියන පුතා ඔන්න අපි හිතමු A සමානයි B කියලා ප්‍රත්‍යක්ෂ දෙකක් තියෙනවා. ඕගොල්ලෝ හිතන්න මෙයා බින්දුවෙන් බෙදුවොත් මොකද වෙන්නේ? යම් සංඛ්‍යාවක් බින්දුව කියද වෙන්නේ. බින්දුවෙන් බෙදුවොත් මොකද කියද වෙන්නේ? බිඳුව බිඳුවයි එතකොට බිඳුව යම් සංඛ්‍යාවකින් බෙදුව පුතා ඒක බිඳුවයි මං අහන්නේ එතකොට සංඛ්‍යාවක් බිඳුවෙන් බෙදුව පස්සේ පොඩ වාර දෙනවා කේක් කියලා මේ කේක් කියලා බිඳුවේ කොටස් වල කඩන බෑ බිඳුවේ කොටස් කීයක් කඩන්න පුළුවන්ද පුතා ඒක නැ කරන්න බෑ පුතා. ඔව් ඒකට අපි අනන්තය කියලා කියනවා. අනන්තය. මේ පුතා ළම නැතේ උපස්කල වගේ මැක්ස් කරොත් ඉතින් ඔයාලට මේ බිඳුව බෙදලා කතාවල අත හරියට බලා ගන්න පුළුවන්. අනන්තය. හරි. අපරිමිතයි. හරි. මේව දැම හිතන්න එපා. හරි. මේව හිතන්න පුතා මේ උපස්කල ඒනල් මැක්ස් කියනම කරනවා නම් ඒ ගියා පස්සේ ඒක ඉගෙන ගන්න පුළුවන්. හරි. හොඳම ප්‍රයත්න යම් සංඛ්‍යාව බිඳුවෙන් බෙද පුතා ඒක අනන්තය. හරි බිඳුව යම් සංඛ්‍යාවකින් බෙදුවොත් තමයි බිඳුවක් වෙන්නේ හරි සංඛ්‍යාවක් අදිශය බිඳුවකින් බෙදුවොත් ඒක අනන්තයි අපිට අගෙන් කියන්න බෑ හරි බිඳුව යම් සංඛ්‍යාවකින් බෙදුවොත් කොහොමද ඒක බිඳුව කියලා ගන්න පුළුවන් හරි හොඳයි දැන් පුතා අන්න එක නිශුන්‍ය කියලා කියන්නේ එතකොට බිඳුව නවල හරි ඊයම් පුතා ප්‍රත්‍යක්ෂ පහ පස්සෙන් ප්‍රත්‍යක්ෂ මෙහෙම ලියා ගන්න මුලද මතක් දෙන නිශුන්‍ය කියන්නේ බිඳුව නවල සංඛ්‍යාවක් අපේ නිශුන්‍ය කියලා කියන්නේ බිඳුව නොවන හරි නිශුන්‍ය කියන්නේ බිඳුව නොවන පොඩ පැත්තක නෝට් කරලා තියා ගන්න අපිට ආයෙ පැටලෙන්න පුළුවන් හරි මෙහෙම ලියන ළමයි ප්‍රත්‍යක්ෂ පහ සමාන රාශි සමාන රාශි නිශුන්‍ය සමාන රාශි වලින් සමාන රාශි නිශුන්‍ය සමාන රාශීන්ගෙන් සමාන රාශි නිශුන්‍ය සමාන රාශීන්ගෙන් නිශුන්‍ය සමාන රාශීන්ගෙන් බෙදුවිට ලැබෙන රාශිද සමාන වේ ලැබෙන රාශිද සමාන වේ මොන ආයි කියන උදා ගන්න සමාන රාශි නිශුන්‍ය සමාන රාශියින්ගෙන් මොන සමාන රාශි දෙකක් තියෙනවා මේ සමාන රාශි දෙක නිශුන්‍ය සමාන රාශියින්ගෙන් නිශුන්‍ය සමාන රාශියින්ගෙන් බෙදුවිට ලැබෙන රාශිද සමාන වේ අන්හරි කො නිශුන්‍ය කියන වචනේ අපින් හරි සත්‍යයෙන් ලියන පුතා නිශුන්‍ය කියන්නේ බිඳුව නවන හරි ආයෙම කියනකොට අක්කා නිශුන්‍ය කියලා කියන එකත් බිඳුව නවන බිඳුව නැති ඕනම සංඛ්‍යාවකින් බෙදුවොතින් ලැබෙන ප්‍රතිඵලය සමානයි කියලා කියන මෙන්න පොඩ සමරියක් ගත්තොත් ඒක ප්‍රත්‍යක්ෂ පහේ නේ ඒ සමානයි C කියලා ඔයගොල්ලන්ට සමාන රාශි දෙකක් තියෙනවා හරි මේ දෙන්න පුතා බිඳුව නැතුව වෙන ඕනම සංඛ්‍යාවක් බිඳුව නැතුව වෙන ඕන සංඛ්‍යාවක් මෙතනක අපි හිතමු ඒ සමානයි c
තියෙනවා. අපි දෙපසම දෙපසම C දෙපසම ඒ සමානයි ඒ සමානයි මේකම ඒ සමානයි B කියලා. ඒ සමානයි B කියලා වන්න සමාරාස්තයක් ගන්නවා. දෙපසම C වලින් බෙදමු. ආ දෙපසම C වලින් බෙදරම් තමයි. A අකුර C වලින් බෙදනවා. B අකුර C වලින් බෙදනවා. ආ දැන් මොකද පත්‍යක්ෂ පහ මගින් මොකද කියන්නේ පුතා පත්‍යක්ෂ පත්‍යක්ෂ පහ මගින් ප්‍රත්‍යක්ෂ පහ මගින් ප්‍රත්‍යක්ෂ පහ මගින් A බෙදීම C සමාන වෙන උසා B බෙදීම C ට හරි ඉතින් අපි සරවදා C anu බිඳුව නොවන බිඳුව නොවන එනම් බිඳුව නොවන කියන පුතා බරවදිනා දා දෙන පුතේ නිශ්ශුන්‍ය 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 සියම් ස්තේ මගේ සිග්නල් ලැබලක් ගියා. ඔක ලියාගන්නද? ඔක ලියාගන්න පුතා. මේක ලියාගන්නවද? A සමාන B. මේ ප්‍රත්‍යක්ෂ පහ දුදා පොඩක් අර VG ආකාරයෙන් විග්‍රහ කරන්න. හරි. ඉස්සල්ලා මේ යසිඳු අර මම කිව්ව ප්‍රත්‍යක්ෂ පහ කියන්නේ මොකක්ද කියන එක ලියාගත්තද? යසිඳු ලැබෙන රාශියද සමානයි කියන පුතා අපේ ප්‍රත්‍යක්ෂ පහ මගින් එතකොට මේක පොඩ්ඩක් කොටු කරගන්න. A බෙදීම C සමාන B බෙදීම C. එතකොට ආයි තරුවදාල යටින් ලියාගන්න පුතා. C anu C C anu බිඳුව නොවන බිඳුව නොවන බිඳුව වෙන්න බෑ. C anu බිඳුව නොවන එනම් නිශ්ශුන්‍ය අගයකි. නිශ්ශුන්‍ය අගයකි. ඒක පොඩ්ඩක් තරුවදාල පැත්තකින් ලියා දාන්න පුතා. තමයි නිශ්ශුන්‍ය කියන්නේ කොටක් අත්ලන්න පුළුවන්. නිශ්ශුන්‍ය කියන අදහස ලොකු දෙයක් නෑ. බිඳුව නොවන කියන එක. ශුන්‍ය කියලා කියන්නේ බිඳුව නිශ්. ශුන්‍යන බිඳුව නොවන. ශුන්‍ය කියන බිඳුව නිශ්ශුන්‍ය කියන බිඳුව නොවන. බිඳුව නොවන අගයක් වෙන්න ඕන සි. බිඳුව නැති ඕනම අගයකට මේ පස්සේ ප්‍රත්‍යක්ෂ සත්‍ය. හරි. පහත් පුතා නෝට් කරගන්න ගන්න. තමයි කියලා මොකද මේ සිග්නල් ප්‍රශ්නයක් ආවද? ඉස්සෙල්ලා යාළුවෝ එහෙම නෑනේ පුතා. ඉස්සෙල්ලා යාළුවෝ එහෙම මොකදනේ? එක්ම ප්‍රශ්නයක් දැන් තව ක්ලාස් එකක්ද? ඉරුසත් නැහනේ. පසන් සසර ඉරුනි ඉරුස පහමාරම් මුත් ක්ලාස් එකක් එහෙම නැහනේ ගමයි. ඔව් කොමන අපිට අගොල්ලෝ නෝට් කරගම හෙට උදේට වීඩියෝ එක දානවා නම් උදේ වීඩියෝ එක බලලා ඒගොල්ලෝ පිටුම හරිය සම්පූර්ණ කරගන්න එවි. නෝට් කරගන්න ළමයි. බිඩුක ලිව්වද පුතා? තේරෙනවද වැඩි? පස්සේ ප්‍රත්‍යක්ෂ කියන්නේ මොකද්ද කියලා? ඔව් සර්. හරි. ඔව් සර්. හරි. ඒක තේරෙනවද පුතා වැඩි? අවුලක් නැද්ද? තේරෙනවා සර්, තේරෙනවා. හරි, හොඳයි. අපි ඒක මනිෂ පුතාට කොහොමද? තේරෙනවද නේද වැඩි? අවුලක් නැන්නේ. මනිෂ සර්. ඈ සර්. හරි, හොඳයි. දැන් බලන්න පුතා ඔයාලම පොඩි මේ රහසක් කියලා දෙනවා මේ ප්‍රත්‍යක්ෂ පහේ. ඔබ ඔබ
ඒ දෙන්න අර වෙනස් දෙන්න ඉබේටම සමාන වෙනවා. ඉතුරු හතරද යන පොදින්. ඉතුරු හතරද නෑ ලොකු සම්බන්ධයක් තියෙන මොකක්ද? බලන්න ලොකු සම්බන්ධයක් කියන්නේ විශේෂයෙන්ම අපේ රහස් ක්‍රමයක් තියෙනවා. මොකද මුතයි. පොඩ බලන්න 2 3 4 3 2 3 4 5 කියන ప్రత్యක්ෂ හතර දිහා බලන්න පළවෙනි එක යන පොඩක් අයින් කරලා එයා පොඩක් මතක තියාගන්න. වෙනස් රාශි දෙකක් එකම රාශියට සමානව අර වෙනස් රාශි දෙන්න ඉබේටම සමානයි. දෙක සහ තුන අතර තියෙන ලොකු සම්බන්ධයක් තියෙනවා. දෙකේ කියන්නේ පුතා මොකද්ද? එකතුව. තුනේ කියන්නේ මොකද්ද? අඩු කිරීම. හතරේ පාදියයි මං. හතරේ කියන්නේ පුතා ගුණිතය. පහේ කියන්නේ බෙදීම. නේද? ආබේ ගුදරි. එහෙම ගන්න පුළුවන් ටිකක් අර මේ සම්බන්ධය කොට හිතර ගන්න පුතා. මම කිව්වදේ දෙක ඇතුළේ තුනයි තියෙන පුතා දෙකෙන් කියව එකතු කිරීම ඊට පස්සේ අඩු කිරීම තුනේ තුනේ ප්‍රත්‍යක්ෂය හතරේ ප්‍රත්‍යක්ෂය කියලා තමයි ගුණ කිරීම පහෙන් කියනවා බෙදීම හරි අනෙක් පොඩි රාශියක් විදියට ඒක පොඩ්ඩක් හමෙන් තියාගන්න 2 3 4 4 5 මේ ප්‍රත්‍යක්ෂ හතර අතර තියෙන සම්බන්ධයක් පොඩි සම්බන්ධය ඒක ඔයාලට පොඩ්ඩක් තවත් පොඩ්ඩක් ඉස්සේ වෙනවා පොඩ්ඩක් මගට තියාගන්න හරි ඒකත් චුට්ටක් පොඩි තියාගන්න 2 3 4 පහ කියන අපේ ප්‍රත්‍යක්ෂ මේ පහයි. හරි. කොහොම වුණත් මනසෙන් මට ලබන මොහොතේ හැමෝම දෙන්න ඕන ප්‍රත්‍යක්ෂ පහ පොඩ්ඩක් විග්‍රහ කරමු. මේක මෙන්න මෙහිමයි මෙහිමයි කියලා හරි. අලුත් පාඩම් පටන් ගන්නවා අපි ලබන සතියේ. අලුත් පාඩම් පටන් ගන්නකොට ප්‍රත්‍යක්ෂ පහ අහලා තමයි පටන් ගන්න. හරි. හැමෝම ළමයි අනිවාර්යයෙන්ම ප්‍රත්‍යක්ෂ පහ හොඳට මේ හැමෝගෙම අහනවා. ප්‍රත්‍යක්ෂ පහ හොඳට මේ පොඩි තියාගෙන ඕන. හරි. මේ ප්‍රත්‍යක්ෂ පහ නැතුව පුදුම කර ගන්න බෑ. ඒ නිසා ප්‍රත්‍යක්ෂ පහඳුනට ඔළුවට දා ගන්නවා හරි පුතා අපිට අගල මේකෙන් ගානක් අදමු පස්සේ ප්‍රත්‍යක්ෂෙන් මෙන්න මේ රූල්ස් එක ඇඳගෙන ළමයි මම රූල්ස් එක හදාන්න මේක උදාහරණයක් කරමු පස්සේ ප්‍රත්‍යක්ෂයට ඉක්මනට කොහොමද සම්බන්ධ කරන්නේ A B C D E හරි උදාහරණ ගන්නවා පුතා උදාහරණයක් විදියට මේ ප්‍රත්‍යක්ෂ පහෙන් ගන්න පුළුවන් මෙහෙම කෝණ ටිකක් ඇඳලා මේක A B C D E කියලා අන්තර ගන්න මෙතන කේන්ද්‍රය මේ ලක්ෂ්‍ය මෙතන කියන ලක්ෂ්‍ය දෙකව ඕ කියලා ගන්න. හත් මේ ලක්ෂ්‍ය ඕ කියලා ගන්න. මූල ලක්ෂ්‍ය ඕ කියලා ගන්න. මේවා A B C D E කියලා නම් කරන්න. හරි. එහෙම නම් කරගෙන ඉස්සලා රූපසටහන ඇඳගෙන ගාන මෙහෙම ලියා ගන්න. හරි ගානෙ මෙලියා ළමයි ගානෙ මෙලියා ගන්න
මෙම රූපයේ ගාන ලියනවා මේ විදිහට උදාහරණයක් බලන්න ගන්න. මෙම රූපයේ ළමයි විනාඩියෙන් කට්ටේ පුතා ලින්ක් එක දාන්න මම ලින්ක් එකෙන් ඇවිල්ලාම කතා කරමු නේද? ටිකක් ඉන්න. හරි, ගාන ලියන්න තමයි මේ විදිහට ඉක්මනට. මම කොහොමද පුතා පටන් ගත්තේ ගාන? ටිකක් කියලා තමයි මුලින් වශයෙන් අදයක් වෙයිද නේද? මොකද දුන්නද? හරි, මෙම රූපයේ මෙහෙම ලියන්න තමයි. මෙම රූපයේ AOB සමානයි BOC වේ. AOB අපිට දෙන දාප්තමක AOB AOB කෝණය කියලා අපි දාන්නේ මෙන්න මේ කාපාල දෙනවා කෝණය කියලක කෝණය කියන වචනේ අපි මෙහෙම සංකේත දාන්නකෝ දානවා එහෙම AOB කෝණය සමානයි කියලා අපිට ගන්න කාටද BOC ට BOC ට AOB කෝණය සමානයි කියලා BOC වේ හරි මෙන්න මෙයා මෙන්න මේ කෝණය සමානයි කියලා පුතා මෙන්න මෙයාට හරි AOB කෝණය සමානයි කියනවා BOC වේ හරි වේ තවද COD කෝණය COD කෝණය සමානයි කියලා මුදා වෙන මේ COD මේ COD අපි දෙකකින් අන්තරම යා COD කෝණය සමානයි කියන තර කාටද DOE කෝණයට DOE කෝණයට එහෙනම් යා DOE තවද COD කෝණය සමානයි කියනවා DOE කෝණය වේ. කොට අපිට දෙන දාස්ස. තව දෙනවා උදා. හරි. එකට ඔයගොල්ලෝ එක පේජිය තියාගන්න තමයි කොහොනේ. මම කියනවා DOE වේ. ඊළඟට ආයි කියන පුතා AOC A මෙන්න මේ AOC 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 කෝණය AOC කෝණය සමානයි කියලා පුතා COE COE කෝණය නම් COE කෝණය නම් COE කෝණය නම් 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 AOB සහ AOB කෝණය සහ AOB කෝණය සහ DOE කෝණය DOE කෝණය අතර සම්බන්ධයක් ලියන්න. මොකද සිතලා ගියා AOC සමාන CE කෝණය AOC කෝණය සමානයි COE කෝණයට නම් AOB A අකුර OB කෝණය සහ AOB කෝණය සහ AOB කෝණය සහ DOE කෝණය අතර AOB කෝණය සහ DOE කෝණය අතර සම්බන්ධයක් ලියන්න AOB DOE DOE BO මෙතන AOB මම බුද A අකුරයි O අකුරයි B AOB කෝණය සහ DOE DOE කෝණය අතර
සම්බන්ධයක් ලියන්න. එපා පොලයෝ. මිරුක ලියා කරලා ගන්න. ඔව් සර්. හරි. ලේෂන් දෙක සිග්නල් වස්තු කියලා උදාරයිද? පාටට පුතා කියන දේ හරියට මේ ඇහෙන්නේ නැහැ. කැලි කැටි ඇහෙන්නේ. ආයි මේ කියන්න හොඳ අයසිදු. නෑ සර් මේ අපේ නංගිය විල විතර බයිල ගහනවා. හරි හරි. හොඳයි පුතා හරි. ඔන්න එහෙනම් මම මේ ගාන කියනවා. මම කියලා දෙන බලා ගන්න හොඳද? හොඳ ගාන කියනවා බලා බලා ගන්න. හරි. මේක පුතා අර විදිහමයි. හරියට ප්‍රත්‍යක්ෂ හතර වගේමයි. ප්‍රත්‍යක්ෂ හතරේ ගුණ කරා මේකේ බෙදලා. හරි. මේක තියෙන්නේ බෙදන්න. හරිම සරලයි. ලොකු දෙයක් නැහැ. මුලින්ම තියලා දෙන දාත්වෙම පටන් ගමු. හරි. කොහොමද දිය තියෙන්නේ? AOB. AOB කෝණේ කාටද පුතා සමානයි කියන්නේ? කාටද පුතා AOC? AOC. අන්න හරියි AOC. මට කියන්න කතා කරන්න පුතා. කතා කරනම ගාන හොඳට පැහැදිලි තේරෙනවා. BOC. ආ මේකට අපි කියන්න පුතේ මොකද? D ඇත්ත නේද? දැන් දන්නවා. අර විදිය තමයි සමාන දෙන්නේ. අර අර 4යි 5යි. එක හා සමානයි. 2යි 3යි එකට යනවා. 4යි 5යි එකට. එක තනියම යනවා. ඒ මාර පොඩි අදහසක් පොඩි තියාගන්න. EOB සමාන DOC. ඔන්න අපේ D ඇත. හරි. ඒක අපේ දත්තය. මේ දත්තෙන් තමයි පටන් ගන්න. හරියට අර කලින් ගානම වගේමයි නේද? සමානයි. ඊට පස්සේ මොකද කියන්නේ පුතා? මට දැන් ගන්න ඕන AOB. මම AOB කියලා ගන්න පුතා මෙතන ගාව AOB සහ DOE අතර මෙන්න මේ AOB කෝණය තියෙන්නේ. මෙන්න මේ AOB සහ DOE අතර මේ සම්බන්ධය අහන්නේ. අන්න ඒ නිසාම වගන්නේ මෙන්න මේ AOB. ආයි ගන්නවා AOB. AOB කෝණය කාටද පුතා සමාන වෙන්නේ? මෙන්න මෙයාගෙන් බලන්න AOC. AOC කියන ලොකු කෝණය දිහා බලන්න AOC. AOC. මෙන්න මේ ලොකු කෝණය මේ කෝණ දෙකේ AOC හැදෙන්නේ කොහොමද පුතා? AOC හැදෙන්නේ කොහොමද කියන්න? AOB ආ ඔව් BOC අන්න BOC very good හරි තමයි AOB කෝණයයි BOC කෝණය මෙන්න මේ කෝණ දෙකේ එකතු වෙන තමයි පුතා මෙන්න මේ AOC කියන ලොකු කෝණය හැදෙන්නේ හරිද දැන් බලන්න මට AOB මේ දෙන්න සමානයි කියලා තියෙනවා මේ දෙන්න පුතා මේ අපිට මේ කෝණය අගය අංශක 20යි කියලා තව මේ කෝණය අගය කීයද අංශක 20යි මොකද අපිට ගානේ දීලා තියෙනවා AOB කෝණය සමානයි කියනවා BOC කෝණය මේ දින්න අපිට AOB සමාන BOC මුලින්ම අපේ தත්ත්වයක් ඉදිරියට දෙනවා මුලින්ම ඒව තේරුම් ගන්න අමාරු නැහැ ඔබ සංඛ්‍යාත්මක අගයන් දාගන්න ඒකේ තේරුම කියන්නේ මෙයා අංශක 20 නම් මෙයා අංශක 20යි හරි එතන AOC කෝණය අගය කීයද අංශක කීයද අංශක කොලි මෙයා අංශක 20 නම් මෙයා අංශක 20 නම් මේ ලොකු කෝණේ AOC අංශක 40 අංශක 40යි පුතා මම පොඩ්ඩක් පැහැදිලි කරන්න තමයි අගය දාන්නේ අංශක 40යි එතකොට AOB 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 වල අගය ගන්න පුළුවන් AOC ට මොකක් කරලද AOC අගය කීයෙන් බෙදුවොත් පුතා AOB ට සමාන වෙන්නේ මෙන්න මේ අගය කීයෙන්ද බෙදන්න ඕන පුතා මේ AOB ට සමාන වෙන්නේ AOB වල අගයක් තියෙනවා 20ක් කියලා දෙකෙන් බෙදන්න ඕන එහෙනම් පුතා AOC කියන පුද්ගලයා දෙකෙන් බෙදුවනම් කාටද සමාන වෙන්නේ AOB ට හරි අන්න එහෙමයි දැන් සම්බන්ධය ගන්න හරි ඒක සුද්ධක් හිතන්න ඕන හරි එකක් දෙයක් හදන්නකො හරියන පුතා හරි හරි මම පොඩව පැහැදිලි කරන්න කිව්වේ අන්න මෙයා අපි එක කියලා දාගන්න අර වගේම යන්නේ ඔන්න පළවෙනි ධර්මයෙන් ගත්තා හරි ඊට පස්සේ අපි යම් පුතා දෙවෙනි ධර්මයට දෙවෙනි ධර්මයේ කොහොමද අපිට දීලා තියෙන්නේ ඊළඟ කෝණ දෙක නේද
අපි මේ ආංශක 30ක් කියලා හිතමු. එතකොට මෙයත් ආංශක 30ක් වෙන පුතා. අපි 30ක් තියනවා. මොකද COD COD කෝණය සමාන වෙන පුතා කාටද? BOE 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 කෝණය පුතා නේද? BOE කෝණයට. හරි. BOE කෝණයට සමාන වෙනවා. මේක අපේ මොකද මේකත් අපිට දීලා තියෙනවා තාත්තිය D ඇත හරි D ඇත මෙන්න මේ කොනද මෙයා අංශක තියෙනවා මෙයා අංශක 30ක් වෙනවා ඒකත් අපිට දීලා තියෙනවා හරි මේ අංශය ගන්න දාගත්තේ මට හිතුවා ගියා පාඩුවක් අපි දැක්කේ දාහ ගන්න බලන්න නේද ඉතින් මේ පාඩියක් දාන්න මම ඔයාලට පැහැදිලි කරන්න ඕන නිසා ගානේම දාන්න ඕන නෑ හරි අංශක 30ක් තියයි C මේ COD කෝණය සමානයි DOE දැසි අපිට ඔප්පු කරන්න කියලා තියෙන්නේ AOB සහ DOE නේ එහෙනම් මෙතන ගාව ඉන්න DOE DOE ට අපි දැන් අගයක් ගන්න ඕන DOE 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 ඔබලා DOE DOE සහ COE DOE ට සමාන වෙන්නේ මෙන්න මේ CO කියන COE කියන කෝණයට මොකක් කරා පස්සේ මෙයාට මොකක් කරා පුතා ඔව් COE මෙතන ඉතින් COE කෝණය සම්පූර්ණ වගේ කියලා පුතා අංශක 60ක් වෙනවා DOE කියලා කියද DO කියන අංශක 30ක් වෙනවා මේ අංශක 30 අන්න හරි මෙයාට පුතා මොකද කරන්න ඕන දෙකෙන් බෙදන්න ඕන නේද මෙයා දෙකෙන් බෙදුවොත් අංශක 30ක් වෙන්නේ. හරි අංශක 30ක් වෙන්නේ. එතකොට අපිට ඔන්න දෙවෙනි සමීකරණයක් ගන්නවා අපි DOE නේ. මේකේ හරියට DOE ඒ අහල තියෙන ඒවට අපි සමීකරණ ගන්නවා නුත්තා. ඒකත් තමයි කියන්නේ. අපිට ගානේ සමාන්තර ලියන්න කියලා තියෙනවා. මෙතන ගාන තියෙන දේවල් අනුව අපි සමීකරණ ගොඩනගා ගන්නවා. DOE නේ. ඔව් DOE සමානයි COE වෙනුව දෙක. ඔන්න අපේ දෙවෙනි සමීකරණය. දැන් හරි දැන් ටිකානේ ගොඩක් හැදලා තියෙන්නේ හරි දැන් මොකද කරන්නේ පුතා ඊළඟට අපි ඊළඟ තත්ත්වයක් දීලා තියෙනවා මොකද්ද AOC AOC කෝණය සමානයි කියලා කාටද පුතා COE COE මේකත් අපිට දීලා තියෙනවා B ඇත බාර අස්සට ගාන ගලපරයි කි නේද දීලා තියෙන දත්තනවා ඉතින් මේක ගලපන ඉතින් බල හරි මාසය නේද මේ කරා පුතා හදාන හොඳන හරි පාසයි හරි AOC AOC කෝණය COE ද සමානයි කියන පුතා නේද ඒ දෙන සමානලා හරි මෙහෙම සමාන වුණොත් මොකද වෙන්නේ මෙන්න මේ දින මේ අත සම්බන්ධයක් ගන්නයි කියනවා නේද හරි දැන් මෙහෙම අපි ගන්න ප්‍රත්‍යක්ෂ මෙහෙම දෙයක් දුන්නා පස්සේ ප්‍රත්‍යක්ෂ පහමගින් පහමගින් මොකද කියලා දැක්ක සමාන රාශි දෙකක් තියෙනවා නම් ප්‍රත්‍යක්ෂ පහමගින් දෙපසම කියන බෙදනවා පුතා මේක දෙපසම දෙකෙන් බෙදනවා අය පුතා මම මෙතන දෙකෙන් බෙදුවේ කලින් අපි තුනෙන් වැඩි කරා හතරෙන් වැඩි කරා ඒකේ අනිත් පැත්ත මේක දෙකෙන් බෙදන්න වෙන්න පුළුවන් තුනෙන් බෙදන්න වෙන්න පුළුවන් නේද මෙතන කාවි AOB කෝණය කියන එකේලා AOB කෝණය කියන එකේලා AOC බෙදීම දෙකයි. එහෙනම් මෙතන AOC කියන එක අපි බෙදන්න කියනද? මෙන්න මෙතන ගාව මෙතන අගින්නවා මෙතන බෙදන්නවා. හරි. ගානේ ගාට වෙනස් කරන්න පුළුවන්. අපි මෙතන ගාව තුනෙන් බෙදුවා අපි මෙතන තුනෙන් බෙදෙනවා. හරි. ඉස්සෙල්ලා ගානේ කොහොමද? මෙතන ගාව තුනෙන් ගුණ කරා නම් මෙතන ගාව තුනෙන්ම ගුණ කරා. ඒ හතරෙන් ප්‍රත්‍යක්ෂය. පස්වෙනි ප්‍රත්‍යක්ෂය ඒක අනිත් පැත්ත. මෙතන දෙකෙන් බෙදුණා මෙතන දෙකෙන් බෙදන්නවා. අපි මෙතන පහෙන් බෙදලා තිබුණා නේද? මෙතන පහෙන්. ප්‍රත්‍යක්ෂ පහ මගින් දෙපතුම දෙකෙන් බෙදමු. එහෙනම් පුතා AOC බෙදීම දෙක සමානයි COE බෙදීම දෙක. මෙහෙම එකක් වෙනවා පුතා ප්‍රත්‍යක්ෂ පහ මගින්. හරි දෙපසම ප්‍රත්‍යක්ෂ පහ මගින් දෙපතුම දෙකෙන් බෙදමු. දැන් බලමු පුතා. දැන් මම කියන්නේ AOC බෙදීම දෙක කියන්නේ කවුද? අපි කලින් ඔප්පු කරගත්තා. මම එක දිහා බලලා කියන්නේ AOC බෙදීම දෙක කියන්නේ කවුද? එයා වෙනකොට කවුද ගන්න පුළුවා? උපයෝගියා බලලා කියන්න පුතා AOC බෙදීම දෙක කියන්නේ කවුද?
AOB. අන්න හරි. මේ තියෙන පළවෙනි AOC ප්‍රතිවිරුද්ධ කියන පුතා AOB. අන්න හරි. AOB කෝණය. සමාන කරන දැන් අපි එහෙම දානවා. COE ප්‍රතිවිරුද්ධ කියන මොකක්ද? අන්න ඒකත් අපි සමින් දැන් ගත්තා. COE ප්‍රතිවිරුද්ධ කියන්නේ මොකද්ද? BOD. BOE කෝණය. ඔන්න. මෙන්න මේක තමයි පුතා සම්බන්ධය. AOB සමාන වෙනවා DOE. අයි අපි දැන් අපෙන් අහලා තියෙන මේ දෙකට සම්බන්ධය ඔන්න මේ දෙන්නට සම්බන්ධයි. මම උදා ඉස්සෙල්ලා එකපාරට මේක උදා නෝට් කරගන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ මම තේරෙන්න තමයි මේක මම ආයතය දෙන්නම් උදා. ඉස්සෙල්ලා මේක නෝට් කරන මේ විදිහට. අර හතරේ පස්සේ ඇච්චම අනිපැත්ත දිනමු උදා. ඉක්ම නෝට් කරගන්න. ළමයි ලියාගත්තද පුතා තා වෙලා වුණද ඉසිඳු ලිව්වද පුතා ගන්න හදාගත්තද බිඩුක පුතා ලියාගත්තද තා වෙලා වුණද ලියාගන්න හරියට පැහැදිලිව ලස්සන නෝට් එකේ තියාගන්න කොයිලා නෝට් පොත හොඳට පැහැදිලිව තියෙනවා පිළිසිඳුව.
මලේසියා පුතා ලියාගත්තද හරියද? දා වෙලා වරද? ඊවද සර්. හරි. එතකොට යසිදු කොහොමද? ඊවද පුතා? බිලුක පුතා හරිද? හරි සර්. හරි හොඳයි පුතා. මේ මේ ගානම ආයෙ කියලා දෙන්න ඕන පුතා. ආයෙ කියලා දෙන්න ඕන කියන්න. නොතේර දරා තියෙන පුතා අයියාම ආයෙ කියලා දෙන්න. ප්‍රත්‍යක්ෂ පහේ පළවෙනි ගාන පුතා. හරි ඒවසු මෙතන බෙදෙන්න. මොකද? AOC AOC ඔව් මෙදීව දෙකද පුතා දෙවනි දෙකෙන් මෙන්නකොට ඔව් දෙවනි එක දෙවනි දෙකෙන් මෙන්නකොට දෙකෙන් දෙකද පුතා AOC හරි සර් ඔව් AOC මෙහෙමයි පුතා මේ AOC ගත්තට පස්සේ දැන් මේවා AOC අද අප AOC කියන්නේ මොකද? AOC. AOC කියන්නේ මේ ලොකු කෝණය. නේද? මේ ලොකු කෝණය හැදෙන්නේ කොහොමද? විදුක AOC කියන ලොකු කෝණය හැදලා තියෙන පුතා. මෙන්න මේ AOB සහ BOC කියන කෝණ දෙකේ එකතු වීම. නේද? ඒ දෙකේ එකතු වීම. හැබැයි මේ කෝණ දෙක මොකද වෙන්නේ? මේ කෝණ දෙක සමානයි. හරිද විදුක? මේ AOC කියන ලොකු කෝණයක් නේ. ඒ බල AOC කියන ලොකු කෝණයක්. මේ ලොකු කෝණයේ ඇතුළේ තියෙන පොඩි කෝණ කීයක් තියෙනවද බිනුක? කීයක් තියෙනවද? AOC කියන ලොකු කෝණයේ ඇතුළේ මෙන්න AOC කියන ලොකු කෝණයේ ඇතුළේ පොඩි කෝණ කීයක් තියෙනවද? දෙකක්. දෙකයි. අන්න ඒ කෝණ දෙක මොකද වෙන්නේ? ඒ කෝණ දෙක අගේ මොකද වෙන්නේ? සමානයි අන්න හරියට දැන් සමානයි දැන් ඔන්න බලන්න පුතා මෙහෙම තිබුණ තියෙන කෝණ දෙකක් මොන කෝණ දෙකක් මෙයා x නේද හරි සර් ආ කියනවා පුතා අන්න හරි වෙරි ගුඩ් ඒ විශාල කෝණය භාගයක් සමාන වෙනවා මේ ඕනම කෝණයකට ගන්න පුළුවන් හැබැයි අපි ගාන ගන්න අපි AOC සමාන කියලා ගන්න AOB'ට ඇයි එහෙම ගන්නෙ අපිට දීලා දින දත්තේ නේකේ පුතා මේක නේද බව පෙන්නන්න තියෙන්නේ බව පෙන්නන්න තියෙන දේට අනුව තමයි ගන්න. හරි ඉස්සෙල්ලා මෙතන ගාව AOB නැතුව BOC සහ COD තුනනම් එනවා. BOC ට තමයි මෙතන ගාව සමානයි කියලා AOC දෙකම දෙක සමානයි කියලා ගන්න. හරි. ඒ වගේ ගාන දෙක හදමු පුතා. වෙලාව 10:10 නේද? දැන් මට පොඩ්ඩක් පාස් එකක් තියෙනවා. ඒක නිසා මම පොඩ්ඩක් බ්‍රේක් කරන්න වෙලා. හරි කමනේ අපි ලබන හැටිත් මේ වගේ තාරික ගානක් හදලා තව පොඩි කොටසක් තියෙන අපිට වීජ ගණිතයේ ප්‍රත්‍යක්ෂ භාවිතය නේද? බිදුක හරියටද ආයි කියන්නද? බිදුක ආයි කියන්නවද? හරි සර්. හරි හොඳයි. ඔව් තව චුටි මේ වගේ ගානක් හදමු පුතා ලබන හැටිත් ගානක් හදලා තව පොඩි කොටසක් තියෙන වීජ ගණිතයේ ප්‍රත්‍යක්ෂ භාවිතය කියලා. හරි අනෙක් කොටසක් කරලා අපි කොහොමද ලබන හැටිත් අනිවාර්යයෙන්ම අලුත් පාඩම් පටන් ගන්නවා. මේ ප්‍රත්‍යක්ෂ බලමු තාර ඉක්මනට මට තුම පෑදකින් තුන මේ කරලා ඉවරයක් කරලා එහෙම කළා වඩා නෑ පුතා ඔබට මේ ඔයාට දැනුමක් එන්න ඕනේ නේද මම මේක පුළුවන් තරම් හිමින්ම ගලප ගලප මේ උදාහරණ දී කරේ හරි ප්‍රත්‍යක්ෂ ටික ඉවරයි මේ අර පොඩි මේකේ තව උදාහරණයක් කරලා වීජ ගණිත ප්‍රත්‍යක්ෂ භාවිතය කියන එකත් කරලා මේ අපි අනිත් එක පටන් ගමු ලබනස්ති අලුත් පාඩම අනිවාර්යෙන් පටන් ගමු ඔයගොල්ලෝ හැබැයි පුතා කරගෙන ඉන්න ඕන 7-4 අභ්‍යාසය 7-4 අභ්‍යාසය කරන් ඉන්න ඕන හතේ හතර අභ්‍යාසය හරි මෙන්න මේ අභ්‍යාසය පුතා ලබන හැටිනකොට කරලා මට මේ ෆොටෝ එකක් දාන්න ඕන හරි වැඩ කරලා ෆොටෝ දාන්න ඕන දැන් කිහිප දෙනා මට ෆොටෝස් දාන්න සමහර තමයි මේ අභ්‍යාස කරලා ෆොටෝස් දාන්නේ හරි ඒක නිසා පුතා හැමෝම වැඩ කරන්න තමන් වැඩ කරොත් තමන්ට ප්‍රතිඵල යාළුව වැඩ කරයි කියලා තමන්ට ලකුණු වැඩි වෙන්නේ නැහැ තමන් කරනවා. ඒ තමන් කරන තමයි තමන්ට ප්‍රතිඵල එන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම අභ්‍යාස කරලා දාන පුතා. හතේ හතර අභ්‍යාසය කරන්න. හරි.
ඒ ටිකත් කරන්න මේ අපි ලබන සතිය පුතා ඒක ටිකක් ඉවරයක් කරලා අපි පොඩ්ඩක් හරංගම් හරි හොඳයි බුදු අතරේ පාවිච්චි කරලා පොලිස් උන්ට ගෙදලා වැටි කරන්න අයිබෝවන් අයිබෝවන් සර්. Subscribe now and press the bell icon. 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 Subscribe now and press the bell icon.